සරණ කවුණාවන්ත ගුණගර සත්තුරස පින්වත්නී සජීවී ධර්මසාකච්ඡා වාරී අද දවතදී එයක්ාන්ත අප අනු හතර වන ධර්මසාකච්ඡා වාය ප සත්පරුස පිින්ුවත්නි අනු හතර වන සජීවී ධර්මසාකච්ඡාවාරය ආරම්භ කරන්නේ සූදානන් වෙන්නේ. සමන්තාචක්කවාලි සු අත්‍රාගච්චන්තු දීවතා සද්ධම්මං මුනිරාජසේ සුනන්තුසගගමොක්ක දම් දම්ම සවනකාලු අයන් බදන්තා. दम्म काल अयन् वदन्ता दम् काल अयन् वदन्ता නමුටසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුටසේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතසේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ ඇවනාාවන්ත ගුණබර සත්පුරුස පින්වර්ට් නයේ අද ත්‍රත්මපුර පදිංචි සුපින්ංවත් ව්‍යාපාරික ජයිලාල් පීම සිංහ මැතිදුන් එම පින්වාන්ත සාන්ති රන්තුන්ග මැතිනිය දියනිය පුතනවා නිර්මාණය කර ගුරු පඩුරක් කර පූජා කළ මිනිපුර අමාසාන්ති තපු වනආරන්න සේනාසනයේ සිට අපත් අපසිස්සේ අපරැකේ ප්ඥාසාර පොඩි හාමුදුුවන් වහන්සේත් මේ විදිහට වෙන්දා පෛදිම සම්බන්ධ වෙනවා පින්වත්නයේ අදත් ඔබ අහපු සියලු දහම් කරැටලු විසදන්නට. ඔයත් හරතියෙන පලවෙනි පස්්නේ තමයි පිින්වත් ස්වාමීන් වහන්සේ සාමාන්‍ය භාවිතාවයේ චේතනාව කියන එකයි. ධර්මයේදී චීතනාව කියන එකයි එකක්ද. තව කෙනෙකුට වෙන කරදරයක් නවත්තන්න මම බොරුවක් කියනවා. එතනදී මගේ වුවමනාවත් සාමාන්‍ය විවහාර චේතනාව යමකොට වෙන කාර්දරයක් වලාක් වන්න. නමුත් මම දන්නවා මම කියන්නේ බොරුවක් කියලා. අන්න ඒ දැනගැනීමම ධර්මයට අනුව චේතනාව වේද. එසේ වේනම් බොළුකීමට අදාළ කර්මයත්. කෙනේගේ ජීවිතයේ බේරා ගැනීමට සිතීමේ චේතනාවට අයත් කරමයත්. දෙකම සිදුවේද තෙරුවන් සණයි කියලා. සත්පුරුස කවුණාවන්ත ගුණබර පින්වර්ත්නයේ සාමාන්‍ය භාවිතාවේ හුඟක් ඇත්තෝ චේතනාව 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 කියල සිටිවිල්ල කියන අදහසඒකට ආරෝපනය කරනවා. එ වගේම එහා සමාන තවත් අදහසු සමහරුන්ට තියෙනවා. නමුත් ධර්මානුකූලව චේතනාව කියන්න ඒකට නෙමේ. ධර්මානකූලව චේතනාව කෙලා කියන්නේ හියි හිතේයෙත්න චෛතසික ධර්මයි, ඒ ඒ කටයුතුවල යොදවාලන්න පුළුවන් වන විදිහේ චෛතසික ධර්මයක්. ඒක සංකාරාස්කන්දවල තියෙන බලසම්පන්නම චෛතසික ධර්මය. මේ චෛතසිකය ඒ ඒ කුසල් හිත්හරි අකුසල් සිත්හරි. ඒවාගේ එදෙන අකුසල චෛතසික හරි සෝභන චෛතසික හරි. ඒ ඒ අදාළ කටයුත්තේ යොදවල අනාගතයේදී විපාක ලබා දෙන්න පුළුවන් තරමය ශක්තියෙන් කටයුතු වෙනවා. අනාගත විපාක ශක්තියක් තියෙනවා.ඒ අනාගත විපාක ශක්තියක් තියන මෙන්න මේ චේතනාව සත්පුරුස පිංවර්නයේ ධර්මානකූලෝ විස්තරකරන චේත්නාව. කර්මය කියන්න මේකට කර්මයක වගහාම චේතනාවත්ත එක්ක ඔක්කෝම ධර්ම විසි දෙකක් එෙනවා. සති ධර්ම්ම විචේ විරියපීති පස්සදධ සමාධී උපේක්කා බුච්චංග ධර්මහතයේ. සම්මාධිට්ටි සංකාපවාචා කම්මාන්ත ආජීවවායාම සති සමාධි ආර්්‍යෂ්ඨායක මාර්ගංගාට ඒ. අනවිිද්‍යයා අව්‍යාපාද සම්මාධිට්ටි, අභිද්‍ය ව්‍යාපාතය මිච්චාදිිට්ටි ඔය ධර්මතා විසේකට එකතුවෙන්න ඕන චේත්නාවතුකොට චේතනාවත් එක්ක ධර්මතා ඔකෝම විසි දෙකක් පින්වත්නේ අනාගත විපාක ලබා දෙන විදිහට බල සම්පාන්නව චිත්ත චෛස්සකයෝ ඒ ඒ කටයුතුවල යොදවාලනවා. ධර්මානකූදව කර්මයකිව් හම ඒ කාරණාවයි ගන්න ඕන. සාමාන්‍ය භාවිතාවේදී කියන තවත් කෙනට්‍යවන කරදරයක් වලක්වන්න බුරුවක් කියනකොට එහෙම. ඒ දැනගැනීම ධර්මය අනුව චේත්නාාවෙනවද කියල එහෙම ඇහුවොත් පින්වත්නයේ. ධර්මීයට අනෝචීත් නවෙන්නේ. බුරු කියන්න ඔය ඇත්තූ ඇතිකර ගන්න ඒ අකුසල සිතත්. ඒ අකුසල හිත්වල යෙදින මෝහය අහිරිකේ අනෝත්ත අපේ ලෝබීදිට්ටිය මානයේ දෝසය ඉස්සා මච්චරයාදී ඒ අකුසල ධර්මත්. ඒ අදාල ඒ ඒ කටයුත්තය යොදවාලමින් වචනයෙන් ඒවාක් විඤ්ඥාත්තිෝස්සේ. ඒ කාරණාව සිද්ධ කර්ල කොටයි අකුසල සිතත් ඒ සිද්ධකණ වාක් වි්ඥත්තියත්. ඒ අනුව ඒ පිටකරණය වචන ආදියත් එක්ක තමයි ඒකෙනට කරම රැස්සීම සිද්ධ වෙන්නේ. ධර්මානකූලව සිතයි හිතයේෙත්න චෛතසික ධර්මයි, ඒ ඒ කටියයුතුවල යුදවාන සක්තියයිච් අපිචේත්නාව කෙල කියන්නේ සාමාන්‍ය වහාරිය සිතිවිල් ලසා තව උතාවත් විධ අදහස්තියනවා ඒවා මික්්‍යා දුෘෂ්ටික අදහස්. ඊළඟට අහලතියෙන ප්‍රශ්නය තමයි අවසරය පින්වත් කල්්‍යානමිත්ත ස්වාමින් වහන්සේ කරුණාවෙන් පහතාදනු මැනවි. තයිනිකායික මහා සංගරාත්නය එකමුතුව හට. ගෞරවේ යුක්ත පනාමේ පුද කරන්නෙමි. ඔබ වහන්සේද කොත්මලේ කුමාරකස්වපස්වාමින් වහන්සේ ද කිල්ලපනී දම්ම විජේස්වාමින් වහන්සේද එකට එකතු වීමෙන් කරන්නාවූ ශාසනක සේවේ අගේ කරන්නෙමි. මාගේ දරුවන් හටද අපි රටේ බොහෝමයක් දෙමවපියන්ගේ දරුවන් හටද මෙතෙක් ලබා නොදුන්නා වූ තාවකාලික පැවිද්ද රටකුලාා ක්‍රියාත්ම කරන්නලෙස කානිිකව ඉල්ලා සිටින්න්නෙමි. අපස සාමානි පෙළ උසස් පර විභාග අවසං කළ දරුවන් හට. දෙමාපියන්ගේ අවසරේ ලැබින කාල සීමාව මත. පදනම් වී ඉක්මසක් දෙමසක් තුම්මසක් හය මසක් හෝ. වසරය කාල සීමාවකට තාවකාලික පැවිද්ද ලබාදිින්නේ නම් යහපත්වී. මෙහිදී පිළිකා රූහලවෙත තම කොන්්ඩී දන්ඳින්නා වූ දුවරුම් හටද. තාවකාලික පැවිද්ද ලබාදීමේ අවස්ථාව ලැබි හැකිවේ. එමගින් මුළු රටේම යහපත් පැවැත්ම උදෙසා පෙරගමන්කරුවම් බිහිවී සී සම්බුද්ධ සහසනේම දියුණ වීවායි මම පාර්තනා කරන්නේෙමි ඔබහන්සේ පතන බෝධියකින් සස්ර දුකින් මිදිත්වා සත්පුරුස පිංවර්ත්නී ඒකනං ඉතාමත්ම වටිනා අදහසක් මොන තරන් විශිෂට අදහසදද. අපිත්තාවකාලික පැවිද්ධ කියාත්මක නෝ ඔය තරං ව්‍යා්තකන අදහසක් නැතිබුුණන්න හැ. ප no ඔබේ ඔයා දහසාපිත් බොහොම කැමැත්තෙන් පිළිගන්නවා ඉදිරියේදී අපේ පින්වාන්තම ස්වාමීන් වහන්සේලා සමඟත් සාකච්ඡා කරලා අබි සුදු සපයිදි තාවකාරක පැවිද රට පුා්‍යාප්ත කරන විදිහට කටයුරු සිදුකරුන් ලබන්නම්. පින්වත්න දියනියන් වේවා පුතනුවන් වේවා ඒ පින්වාන්ත දරුවන්ට කුසාසිත් මහොතක් හෝ ඇතිව සිටින්නට පුළුවන්න්නන් සම්බුදු සසුන් කෙට තුළ එය මොන තරං විශිෂ්ට දෙයක්ද ඔවුන්ට බොහෝ කුසල විපාකයෝ ලැබේ වගේ. ීවිති අපූරුවට හැඩගැස්වේවී. ඔබ යාරාත්නාවක් පිළිගත්තා. ඊළඟට අහලතියෙන පස්්නය තමයි ගඩු ස්වාමින් වහන්සේ පින්දහාම් කිරීමට ඇති ආසාවත් තන්හාවද ඇැතිනම් දි්‍යලෝකවල උපතක් ලබන්න හා මතු බෞවල යම් ලෞකිකදේවල් බලාපොරොත්තුවෙන් පින්දහම් කිරීම පමණක් තන්හාාවට අයත්ද. නිවම්පතා කරන පින්දහම් තන්හාවට අයත් නොවීද. අප පින්කිරීමේදී එහි ආනිසංස වසේ යම් යන්දේවල් පැතිීම. පාර්ථනා කිරීම වැරදිද. වඩා සුදු සුවන්නේ කිසිවක් බලාපොරොත්තු නොවී පින්දහාම් කිරීමද කවුණාවෙන් පහදා දෙන සේක්වා තිරුවන් සානය කියලා. සත්පුරුස පිින්වර්නයේ ඔය ඇත්තු ඕනෑම දෙයක්වනකොට ඒකට යම්කිසිේ කෙළවරක් ගමනාන්තයක් බලාපොරොත්තුවක් අටමුණක් තියෙන්න්නට ඕන. ඔබ පින්දහාම් කරද්දිත් ඒක එහෙමම තමයි. ඔබ කරන කියන දේවල් වල ගමනාන්තයක් කෙළවරක් අරමුණක් බලාපොරොත්තුවක් තියන්නට ඕන. ඔබේ බලාපොරොත්තුවනම් පින්දහම එක්ක නිවන කරගන්න ඕන. නිවන්දකින්න බෑ කපුටන්ට ගෙම්බන්ට හාවන්ට ඉබ්බන්ට මාලුන්ට ඒවාගේ මේ තිරිසංගත නානාප්ප කාලසත්වයින්ට ඒ ඉන්න තැන ඉන්නකාං. එතනින් චුතවෙලා තිහේතුක උපතක් ලබන්න වෙනවා ඒ ඇත්තන්ට නිවන්දකින්නට. ඒවාගේම නරකයේ අසුරයේ පේතයේ අයට අනුස්සලෝක අඳදකොළු බහිරි මන්ඳබුද්ධිකාදී හේතුක සුගතිකයින්ට ඒවාගේම දිහේතුකයින්ට දෙවියන් අතර දිහේතුකයින්ට විහිේ විනිපාතික සත්තුය අතර හේතුක සුගතිසාහ විහේතුකයින්ට මකපල් ලබන්නට හේතු සම්පත් නෑ ඒත් උපත්තිය ලබර ඉන්න තැනේදී. ඒකෙන් මිදිලා නැවත උප්පත්තිය සැකසෙමින් තිහේතුක තත්ත්වේට පත්තුනොත් තමයි මඟපල් ලබන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒවගේම තිහේතුක වනත් ඒ අයට ඇස්පේ නවෙනවා. කං ඇහෙන්නවෙනවා. නාසේ ගන්සුවන් දැනනෙවෙන උපත්ති ස්පේ නැතිකට්ියය නං අහේතුක සුගතිවුනාට උපපත්්‍ය ඇස්පෙන් නැතිකමක් නැතුව උපතින් ඇස් පෙනිලා මාසෙන් දෙකින් අන්දගොලි වෙන අය අන් දෙ වනා අත් ඉන්නවා. ඒම වෙන කට්ටිය දිහේතුක තිහේතුක උපත්්‍යය ලැබුවත් ඒ උදවියට බොහෝ බාධාපීඩා තියෙනවා. ඉතින් අඩුවාවිසේ මානයට පත්වෙන්නා පුළුවන් ඕහා වලක්වගන්න කරන්න වෙන්නේ ඔය ඇත්තෝ නාමරූප ධර්මවල කරමජ හේතුව සක්ති මත්කරණය එක. ඒකිීව සර්වබාල්ධාරියෙක් නෙමේ යඔබව මවන්නේ. ලෝක පාලනයකරන බලසම්පාන පුද්ගලය කල මනස්ගාතයක් හිතළුවක් විකාරයක් එහෙමල් අදහසක් ගන්න එපා ඒක වැරදීහමේ එකක් නෑ. මෙතන හීතුඵලධර්මයන්ගේ කියාකාරීත්වයක්තියෙන්නේ. එතකොට ඔය ඇතු කරන කියන පින්කන් සියල්ල පින්ුවති නිවන අරමුණුකරගෙන කරද්දි. නිවන් දැකී හැකිවන්දී මනුස්ස දව බ්‍රහම කියීන තැන්වල තිහතකු උපත්තිලාබී දීර්කාවෙස නිවන් දකිනකන් ලැබෙන ආහාරපානය සිදුම්හිටුම් භාභෝග සම්පත් පරතෝගෝසය සහ විපාක විඤ්ඥාන සන්තතියක් ලැබෙන. ඒ ඇත්තන්ගේ සුකාපටිබදා කිප්පාබිඥ්ඥා දුක්කාපටිබදා කිප්පාබිඤ්ඥා දුක්කාපටිබදා දන්දාබිඥා දන්දාභිකඥා ආධකමේවද කොයි හල් කොයි පතිපදාවෙන් වීවා. කොයි ප්‍රතිපදාවෙන් හෝ ඒ ඇත්තන්ට මඟපල් ලබන්න පුළුවන් හිීතු සම්පත්තියෙන් ඕන. ඒවා ලැබෙන්න්නේ දානසීල නෙක්කාම ප්‍රඥා වීදය කන්ති සච්චා අධිට්ඨාන මෙත්තා උපෙක්කාදී බුද්ධකාරක ධර්මවලින්. එතකොටේ බුද්ධකාරක ධර්ම මේ භවයට කලින් කලින් කලින්. ලින් දිිකු බවලදී කරගෙන ඉන්නවෙනවා. ඒවායි විපාක වර්තමා නාමරූපදර්මවට ලැබිෙන හින්ද. ඒ නිසාම නුවන ඇත්තෝ පින්කාං කරගන්නට ඕනේ. ඒ පිින්කා කරනකොට නිවන අරමුණු කරගෙන කරන්න ඕන. පින්දහාම් කරීමට ඇති ආසාාව තන්හාවර කියලා ඇහෝත් නෑ පින්වත්නී පින්දහාම් කරන්නේ ප්‍රඥාවහින්ද. සසරින් එගුඩවීමේ අබිලාසයෙන් හින්ද. ඒකට අවස්්‍ය කරන හිේතු සම්පා සකස්කර ගන්න ඕරහින්ද. පූරභාග පතිපදාව සක්තිමත් වෙන්න. ඔ ඕන හින්දයි පින්දහාම් කටයුතු කර ගන්නට ඕනේ. භාවනාවිතරක්ම අධධානය ඕන සීලී ඕන නික්කම්ම යෝ ඒතුනවිතයක්මත් ජෝය ඇත්තන්ට ප්‍රඥාව ඕන වෙනවා කන්තිසාච්චා අධිට්ඨානාදීඒ සියදුම පාරමි උපාරමී පරමත්ත පාරමිතාවන් කරගත්තාම ඒවා කරගන්නකොට. කායකර්ම වචීකර්ම මනුවකරම විදියට කර ගත්්දි ඒවා කරගන්නකොට ඔබට ඇතිවන ඒ මහා කුස සිත්වලට ඔය ඇත්තන්ට විපාක විඤ්ඥාන හම්බ වෙනවා විපාක ධර්ම හම්බ වෙනවා ඔය ඇත්තන් ඒ මොහ ඒතේ පටම්ම දිත්් ධම්ම වීත්නය උපාචවිීත්නය අපරාපරිය වීත්නීය විපාක ධර්ම රාසියක් ලැබෙනවා, හේතු සම්පත් මුහ කුරා යනවා මඟපල් ලැබී හැකි තත්තේට ඔබී කළෙ සුන්දුරු වල වෙලා බෝති පාහසක ධර්ම වර්ධනය වෙනවා. තන්හාාව කියනෙ එක හරියටම තේරුම් ගන්න. තන්හාාව පින්වර්ත්නම්. ඔයත්තන්ට කාමතන්හා බවතන්නහා ඉභවතන්හාකර තුන් ආකාරයක් වෙනවා. එතකොට පිංවත්නතන්හාව ඒ විදිට තුන් ආකාරයක් වෙනවා, කාමතන්හා බවතන්හා යුභවතන්හා. ඒවාගේම ඒකතව හයා ආකාරයක් වෙනවා රූපතන්හා, සබ්දතන්හා, රසතන්හා ස්පාස දම්තන්හා දම්මතන්හා විදිහට. එතකොට මේ විදිට තන්හාව ගත්තහම කාමතන්නහා විදියට ගත්තහම ඒ. රූප සබ්ද ගන්දරස, ඉස්වාසකේන පංචකාම වස්තූන් ගැන ඇතිවන බලවා තන්හාව. ලෝකයා සත්ව සමූහයා සදාකාලියටම ඉන්නවා කළ හිතල ඇතිවන ර අරූපාවචර බවගැන ඇතිවන තන්හාව ශාස්තධ දෘෂ්තියක්ත් එක්ගේ ඒ තන්හාව බවතන්හා වෙනවා. එතකොට කාමතන්හාාව කියන්නේ පංචකාම සම්පත්ගෙන ඇතිවන තන්හාව බවතන්හාව කියන්නේ සත්‍යයා සදාකාලීයටම ඉන්නවාදී අදහසක් කරගෙන ඒ රූපා රූප බවවලට ඇතිවන තන්හාාව. මං මානීම්මත සරබල්ධාරී දෙවල්න්ට යන්නඕනට. ගුඩු සදාකාරයටම ඉන්න්නවා වගේ මිත්‍යයා දුෘස්තිිය ඇති කරගෙන ඇතිව වන තහාාව. නැවත රඋපතක් නෑ සත්‍ය මානීම්මත්්‍ය මෙතකින් අවසං වෙනවා කියලා. ඒ නිසා ඉන්නකං කාලබීල විනෝධ වි ඕනෙ කෙල හිතල ඇතිවන ඒ උච්චේද දුෘස්තියක්ත්තිෙක් ඇතිවන තන්හා විභවතන්හා වෙනවා. එතකොට මේ කාමතන්හාව, රපසද්ද ගන්ධරස ඉස්පාස ධර්මවිදියට හය ආකාරයක් වෙනවා. බවතන්හාවත් රූපසද්ද ගන්දරස ඉස්පාස ධම්ම විදිට හය ආකාරයක් වෙනවා. විභවතන්හාවත් තේවිදිට රපසද්ද ගන්දරස ඉස්පාස විදියට හය ආකාරයක්. වෙනවා. කාම බව විභව කියනමී තුනටම හය එකතුුණහම දහට අකාරයක් වෙනවා. මේ තන්හා දහට ආධ්‍යාත්මික තන්හා, දහටක් බාහිර තන්නහා දහටක් විදිට. ෙගුණින් ඩි කරන්න ඕන. එතකොට තන්හා උක්කෝම තිස් හයක් වෙනවා. ඒ තන්හාතිස්හය. අතීතකාලේ තන්හාතිය සය වර්තමානකාලයේ තන්හාතිය සය. අනාගතකාලේ තන්හාති සයකෙර ගත්තහාම සියලුම තන්හාපමානය එකසිය අට ආකාරයක් වෙනවා. මෙන්න මේ තන්හාව තමය පින්වද උපාධානයක් බවට පත්වයෙන්නේ. එතකොට මේ තන්හා ඒ විදිහට තේරුම් ගන්නට ඕන ධර්මානකූලව නිවැරදිව නිරවුල්ල හරියට තීරුන් ගන්නට ඕන එක. ඒේරෙනවා ඔය ඇත්තු අවිද්‍යාව නිසා රැස්කරගන්න සංකාර් සහ ඒත් එක් ඇතිවන විඤ්ඥාන නාමුරූප සලායත්න පස්සවීත්නා තන්හා උපාදාන ආදී වැඩ පිළිවල වගේ නෙමේ ප්‍රඥාව නිසා ඇතිකර ගන්න සංස්කාර වැඩ පිළිවල ඔය ඇත්තන්ට අවිද්‍යාවට විරුද්ධ ප්‍රඥාව නිසා ඥ්ඥාබි සංකාරා අණෙන් ජාාවි සංකාර ඇස්වන කොට ඒ අනුව ගැලපිෙන විදිහට තිහිතුක පතිසන්දිි විඥානස්භාවය ලැබෙමින් ම පල් ලැබ හැ විද හි තු ස. පත් හොකොරායමි ඔය ඇත්තන්ට ඒපින්වර්ත්නිී සසරින් ඉගුඩ වෙන්න ඕන කරන කුසල වැඩ පිරිිවල සක්ති මත්වමින් පුළුවන් කම ලැබෙන උපාදාානයකින් තන්හාාවකින් සොරව තොරව ඥාන සම්පයුත තිහහිතුක උත්කෘෂ්ට කුසාසිත් වලින්කරගන්න ඕන කරන හැම කුසලයක්ම කරගෙන ඒ කුසලාස සම්පද උපසම්පදා කියන. කුසල ධර්මයෝ සිදුකරගනිමින් චිත්ත සන්තතිය බලවත් කුසලයන්ගින් පෝසණය කරගෙන බුද්ධකාරක ධර්මවන ඒ දස පාරමී ධර්ම ආදිය සම්පාධනය කරගෙන හේතු සම්පත් මොහොකුරායමින් අනුපාදිශේෂ පයනිර්වාණය දක්වා එක් භවයක්ද දෙකක්දතුනාන්ද කොපමන කළ දෙයන්නේ එතෙක් කාලයක් තුළ ඔබට අවස්ස කටයුතු සියල්ලම පූර භාග පතිපදා අනුව කටයුතු කරගන්නත් ඉන්පාසි මිශසක ප්‍රතිපදාවෙන් පපති පල් ලබන්න සස. ගඩුව නිවනින් සැසෙන්න්නත් පුළුවන්කම ලැබෙනවා පින් දහම් අත්්‍ය අවස්සයි ඒකකර ගත යුතුයි අත්තැරීම කියන වචනයේ අවභාවිතාවක් පින්ුවත්නී ඔය ඇත්තු කුසල් අත්තරරින්න ගියොත්නං ඔබ අනාතයක් වෙලා ඔබට සසර නිවන අත්තැල්ලත් සසරට එකතු වෙන සිද්ධ වෙනවා ඒසා නිවනත් අරින්න එපා නිවන අත්තැරීමට ප්‍රදානම කාරණාවන්නේ කුසල් අත්තැරීම ඔබ කුසා ඇැස් කරගන්න ඔය ඇත්තු අකුසල් අත්තැල්ල දාන්නේ. ඊළඟට ආලතියෙන පස්්නේ තමයි ගරු සාමින් වහන්සේ නෙත්තේපෙම් අල්ලිමිටත් හිස්්ටි වැඩසටහනි YouTubeුයබ් නාලිකාවී මෙවැනි පින්තූරයක් දමා අතිබුණා බුදුන් වහන්සේට වැළඳනේ සූකර ලෙඩක් බව. වැෑද සහගත ලෙස දර්සනය කරමින් හා සූක්ෂමෝ අසත්්‍ය සමාජගත කරන්න මේලෙස ක්‍රයාාකරන බව පැහැදලී නේද. මෙවැනිකයා වලක්වන්න අපරටේ නීතියක් හෝ වැඩපිළිවෙලක් නැද්ද තෙරුවන් සාණයි කියලා සත්පුරුස පිංවර්ටනේ. මෙවැනි කවුණෝ වලක්වන්න කරන්න පුළුවන් එකම දේ තමයි ස්වාමින් වහන්සේලා හඬනගමින් ගහි උපාසක උපාසකාවන් හඬනගමින් අපි බෞද්ධ පිරි සවිදිට බිස්සු බිස්සුනි උපාසක උපාසිකාකිනමය සිව් වනක් පිරිස. ඒ පිළිබඳව පැහැදිලි කව්ුණු පෙන්නලදීලා ඔවුන්ගේ විකෘතියෙන් පෙන්නලදීලා දෝස දර්ශනයට ලක් කරල ඒක වලක් කොලදාන එක. ඒ ඇරන ලංකාවේ පවතින නීතියසාහ අනකුද්දේවා සතති මත්නය මෙවැනි දේවල් වලක්වා ගන්නට මෙවැන්දේ වලක්වා ගන්න සිව් වනක් පිරිසවිදියට, අපි හතර ගොල්ලම එක එක තුවෙලා බිස්ව න් වහස ැතු හස ි. අතර ගොල්ලම එකට එකතු වෙලා සක්්‍රීයව කියාසීලීව කටයුතු කරන්නට සිද්ධ වෙනවා. ඒ අරන්න එබෙනත්කමනය සූක්ෂම මේ වගේ අසත්්‍ය සමාජගත කරනවා භාගිවතුන් වහන්සේට ව වගේ ලෙඩක් හැදුන්න අ ඒවාගේ දේවා කියී න අයට නං අනාගතයේ දී හැදන් ලෙඩුරෝගසාහ විඳින්නවන කරම විපාක දිහා ඔබ ඇස්සරගෙන බලන්ගන්න එතකොට ඔබට පෙනේවී කොහොමද ඔය කරපු අභූත චෝත්නාවට ඔය කරපු ප්‍රකාශය කරපු අයට විාක ලැබෙන ජීවත. ඉද්දම කියලා. ඊළඟටය අහලතියෙන ප්‍රස්නේ තමයි ගෞරවනීය ස්වාමින් වහන්සේ උච්චාසයන මහාසයන සිල්පදයට අනුව අඟල් දාසට වඩා උසතැනක වාඩිවීම අක පැද. කැටයන් කපා ඇති පුටුවක අකපැද. ඔොයි වගේ මෙට්යේද ඇදා නිදාගන්න කැපද. හොටෙල් වල එහෙම තටු දෙකී ඇදන් තියෙනවා එතකොට කොහොමද. නච්චගීත වාධිත සිල්ිපදී සමාධං වූ විට, පන්තිවල උගන්වන ඒවා බලන්න හොඳද. හැකියාවට අදාලදේවල් විවිධ නිර්මාණ නවතාක්සනවලට අදාළ ඒවා කැපද තිරුවන්සානය ස්වාමින්න් වහන්ස කියලා. සත්පුරුස පින්ංර්නේ. උච්චාසයන මහාසෑන සිල්පදයට අනුවගත්තහම අඟල් දාසයකට වඩා උස තැනක වාඩී ම අකපද කැටයන් ක අපප ඇති රධ ඇතු පුටුවක සිටියීම අකපැද ආදී විදිහට ඇහු ම ඒක මෙන්න මේ විදිහට ඔය ඇත්තු තීරණය කරන්න තේරුන් ගන්න. පිංවවෙත්නය ප්‍රමාණයට වඩා උසාආසන. ඒවාගේම මහාසන කැපනැති ආසන පරිභෝග කිරීම ඔබ වලකින්න ඕන උච්චාසයන මහාසයනා සිලිපදිය සමාධන් උනහම අනිත් වෙලාවට ගැටලුවක් නෑ සමාදන් වෙලා එය රකි දේවාගින් වැලකිලා ඉන්නට ඕනේ. එතින්දි හිියනකට වඩා උසතියන පාතියන ඒ ආසන උච්චාසයන වෙනවා. තො උච්චාසයන යන හිියනකට වඩා උසාසන. එ බොහෝ සැපපහසුවකම ලැබෙන හුඟාක් ලස්සන වටිනාකම ගොඩක් වැඩි ආසන මහා ආසන වෙනවා. එතකොටට බුදුරජාණන් වහන්සේ ජියමාන වැඩිහිටියේ කාලී මනුස්සු පරිහණය කරපු දේවල් වලින් තමයි මේ ප්‍රමාණි සඳහන් වෙන්නේ. දැනට තියෙන බාණ්ඩ මේවට වඩා ගොඩාක් වෙනස්. මේ කාලිඉන්න මනුල්සයු පිින්වත්නී පරිභෝකන ඇඳපුටු ඇතිල්ලි මේවගේ මහාසයන වන ඒව නොවන ඒවා ඒ කාලි හැටියට කියපු කවුණුවලින් විංකරල අරගෙන තේරුම් ගන්නත් කටයුතු කරගන්න වෙනවා පිට. බුදුරජාණන් වහන්සේ ඒ දීශනා කරපු උච්චාසයන මහාසයන සිල්පදයට අදාළව අපි අටුවාවල බොහෝ විස්තර සඳහන් වෙනවා. එතින්දි ආසන්ති කියල වචනයක් කෙනවා. ඒකයි කියන්නේ ප්‍රමාණයට වඩා උස්තියන පාති උස්පහති පාධතියෙන ආසන. ඒවගේම ඒක උච්චාසායන වෙනවා. ඒවාගේම, ම ආසනවලට ගත්තාම පල්ලංක කියලා වචනයක් එනවා ඒකි විස්තර කරන්නේ පාදවලට නපුරු සතුන්ගේ රූපයොද්ලතියෙන ආසන. ඒවාගේ තව විස්තරකරනවා අංගල් හතරකට වඩා දික් ලොම් තියන පලස් තියන ආසන ඒවාගේ ඒ පලසත් එහෙමයි. ඒවාගේම රත්තරංවාදීෙන් විස්තුරු කරපු එලුලොම් ඇතිලි ඒවාගේ නානාපකාර විදිහට සකස්කල්ලා තියන ඒ විවිධාකාර සත්්‍රයිංගිින් හදපුයි ඇතිදිලි වනමල් යොත්ල කරපු ඒ එල්ලු ඇතිල්ලි මේ වගේ මහා ආසන ගනයට ගනෙන ආසනත් තියෙනවා. මේ උත්සාසන මහාආසන සහ විවිධාකාර පුළුම් යොද්ල හදපු ගුදිදි පල්ලංක නපුරු සතුන්ගේ රූප මේ වගේ දේවල් ගිහියවේවා පැවිදිඇ වීවා පරිහාණ නොක යුත්තුති. හැබැයි එතනදි මෙහෙම වෙන්න පුළුවන්. ඒ තමයි මේ අර උසාසන ඒවාගේම පුළුන්ගු දෙදි. පල්ලංක කියලා කිය නපුරු සතුන්ගේ රූපයුධපු රූප පාවර්ටයෝදපු ආසන ඒවාගේ දේවල් ඒතික ඇරෙන්නේ ඉතිරිටික පින්ට පාත වැටන කොට ගම්වල ගෙවල් වලද පණවන ආසනවලදී හම්බ වෙන්න පුළුවන්. ඒවාගේ දානශාවලාවල ගිහියි විසින් ඒව සකස් කල තියන්න පුළුවන්. ඒවාගේ වෙලාවංගලදී ඒ පරිහිරණය කිරීමේ වරදක්නෑ මොක දවා ඒ මොතට විතරක් දංවලදන්නීම පාවිච්ච කරන හින්ද ධර්මාසනවල ඒ. අකප ආසන විදිහට ඒ සඳහන් වෙනවා ධර්මාසනාධිත්‍ය දන්න සුදු සේවන සුදුසේව බොහොම ගෞරවීෙන් ධර්මය දේශනා කරන්නේ භාවිතා කනො ආසනකම තියෙනවා ඒවගෙන අවබෝධීන් කටයුතු කරන්නට ඕනෑ. ඊළඟත ඒ පස්නේ ඇතුළතම තියනවා අ හෝටල් වදහෙම තටු දෙකේ අඳන්තින තුොරු කොහොමද කියලා සිල් සමාදන් වන දවසේදී ඔය ඇත්තෝ මේ සිල් පදවලට අනුව කටයුතු කරන්න වර්තමානයේදී ඒ උස්ආසන සහ ඒවාගේ මහාසන ගනයට ගන්න පුළුවන් සුකෝබෝගි දේවල් පරිහණය කරනකොට ඔය ඇත්තාගේ චිත්ත සන්තතිවලට කෙස් මතුවනීත කඩ වැඩි එනිසා කෙලෙස් මතු නොවන බොහම නහතමානී ක්‍රවේදයක් පාවිච්චි කරන්න. ඊළඟට හලතියන පස්නේ තමයි තෙරුවන් සරණයි. අපට සේ සධ්ධාරමය කියාදන පින්වා ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංගරත්නයට. ඇත්තටම ස්වාමින් වහන්සේ බුදුදහමින් ඉගැන්වින්නේ මහා ගැඹුරු දර්සනයක් නේද. අභිධාරමයේ ඉගැන්වෙන චිත්තවීති අවසංකොටසේ දේශනා අහන විට මට එහෙම හිතුනා. අපට නිවන බොහෝ දුරද කියලා. අපි උපන්දාසිට සං්ඥාාවන් ලූකීතියන සියල්ල අල්ලාගෙන තියන පුරුද්ධ නිසා, මේ නාමරූපධර්ම පිළිබඳ සැබෑ අථරථය අවබෝධ කරගැනීම අප හසවිනේද ස්වාමින් වහන්සේ. කවුණනාවින් පහදාදිනසේක්වා, තවද ස්වාමීන්වහන්සේ මට ගැටලුව ඇැතිවුණා. ධර්ම සවනය කනවිට මේ පංචාස්කන්දීම් පංචුපාදා නස්කන්දී විංකිරීමද නිවන කියන්නේ කියලා. කවුනාවෙන් පිංවාස්වාමින් වහන්සේ පහදාතිනසීක්වා සාරඋතුම් චතුරාර් සත්‍යය මේ භවියේදීම සාක්සාත්කර ගනිත්වා කියලා. කෞුුණාවන්ත ගුණබර සත්පුරුස පින්වත්නී. බුදුදහම ආගමක් නෙමෙයි. ඒවගේ මහාගැඹුරු දර්සනයක් නේද කියල ඇහුවත් දර්ශන කියන වචනය අදලෝකයා පාවිච්චිකන බටහිර විවිධ උගතුන්ගේ මතිමතාන්තරවලට සමාන්තරව විස්තරකන අදහසකින්නං අපි දර්ශනයක් කියන වචනයටත් එන්න බෑ බුදු දහම. මොකද හේතුව රසායනාගාරයක් ඇතුලඩ ගිය පරිියසකයික්. විදු උපාණ අරගෙන පරියේසන කරලා අවසාන නිගමනයට එනවාවාගේ. සාරා සංක කළපලක්ෂයක් මුළුල්ලේ පාරමී දම්පුරලා. ආද පරේශනය කරමින් ඉදිරියට අනියතිවන සම්පූර්ණකර විවර්ණියතිවන සම්පූර්ණකර ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වූ බුදුරජාණන් වහන්සේ. අපි සිට්න මේ සක්වල අනකු සක්වල ලෝක විසියන් සියල්ලම අරගෙන. ඒ සියල්ලේම හීතුඵල ධර්මයන්ගේ කෙයාකාරීතය වනාකාරේ දිවබැහක්ම මනුස්ස ආදී භූමිතිස්සකේ හැටිසස්සියලු ආකාරය සයලු විස්තර ඉතා පැහැදිලියොම සිදුවන්නේ මෙහෙ මයි කියලා දේශනාකර පො හා ගැඹුරු විද්‍යාව තමයි බුදු දහම කියලා කියන්නේෙ. දා සැබෑලෙසම විද්‍යාව පහරවීම චක්කොන් උදපාදි ඥානං, උදපාදිි විද්‍යා, උදපාරිි ප්‍රඥා උදපාද ආලෝක උදපාදී පින්මුවත්න සැබෑම නිර්වාචනය කරන්න ඕනේ දම් සැ පැවතුන් සූතතය දහීම ඒ එන චක්කොන් උදපාදියාආදී කවුණු අනුවම තමයි. එතකොට විද්‍යාව නැත ඉක්මවාග සැබැහැම විද්‍යාවනවීන විද්‍යාව ඉක්මවාගේ සැබැහැ විද්‍යාව. එතකොට විවිධාකාර බටහිර දාශක . ගේ ඒ දර්සනයන් ඉක් මොවාගිය මහාදර්ශනය තමයි මෙතන තියෙන්නේ. ඔය ඇත්තුව අභිධර්මිහි ඉගෙන ගන්න. එතකොට ඔබට පෙනේවි මේ මහාමුළු කියාාවලියම වෙන ආකාරේ. ඔය ඇතු අිධරමිගෙන ගැනීම ොන තරන්වටනවා අද මොන තරංශේෂ්ඨද. ඔබේ ප්‍රඥාපාරමිතා වැඩෙනව ඒ තුළින් පින්ුවත්නී. ඔය ඇත්තු උපන්දාසිට සංඥාවයෙන් ලෝකයේ තියෙන දේවල් අල්ලාගෙන් තියෙන පුරුද්ධ හින්ද කියලකිව්වත් ඔයත්තං උපත්තිය ලාපු දවස ඉද. Altyazı අද දක්වාත් කලින් බවවලත් මෙතෙක් සංසාර ආව දිගු ගමන ඔස්සේත්. ඔබට ඇතුවුණු මෝහය කියන චතුරාර්ය සත්ව නොදන්න කමනිසාර ඇස්ව වනො පඤ්ඥාබි සංකාර අ්ඥාබි සංකාර ආනේංජාභි සංකාරයෝ දැනුත් ඔය ඇත්තන්ගේ නාම රූප ධර්ම සකස්කරවමී මේ විදිහට බව පැවැත්ම කරවමින් තියෙනවා ඔය ඇත්තන්ගේ අවිද්‍යාතන්හා උපාධාන කර්ම ආදීමේ සියලුම ධර්මයෝ සසර බව පැවැත්ම සිදු කරමින් ඔබ සසරි අනාත විදියට සසරණ කරමින් ඇදගෙන යනවා. ඉතින් මේ සසරින් ඉගොඩ වෙන්නට ඔබ කටයුතු කරන්නට ඕනේ. කිසිදු විද්‍යාවකට කිසිදු නවීන විද්‍යාවකට කිසිු බෞතික. කාණාවකට, කිසිදූ බටහිර දර්ශනයකට කිසිුද දේකට සමාන කරන්න බැහැ, මේසිියලුම සක්වල කෝටිලක්ස ගන්නේෙන් ඇති විශසීජ ලෝකදත්වී සිදුවන කියා පටිපාටිය භාගිවතුන් වහන්සේ දේශනා කරපු මේ උතුම් සම්බුදු දහමත් එක්ක. අරසිියල්ලම පුංචි දූවිලි වගේ නම් මේ උතුම් බුදු දහම්යෝ මේ මහපොලොෝ වගේ. ඒ තරං බොහෝම ඉදිතියෙන් තියෙනවා. ඔය ඇත්තුූ පංචාස්කන්ධීෙන් පංචිපාදානස්කන්දී වෙන් කිරීමද නිවන කියලා කියනෙ කියෙලා ඇහුවත් නෑ. ඒක වැරදී පින්වර්ට්නි රූප වීතනා සංඥා සංකාර විඤ්ඥානකීන පංචාස්කන්ධය, කාමූපදාාන් දිත්වූපදාන සීලබතූපදාාන අත්වවා දූපදාන කිරමි උපාදාානයන්ගින් දැඩිව ගහන ඒක දෙ ගැනීම හෝසවීම දහන ඒක දෙ ගැනීම නිසා පංචුපාදාන ස්කන්ද වැඩ පිළි වලි වෙන්නේ ඔය ඇත්තන්ගේ වර්තමාන ඉස්කන්දයම් පවතිද්ද. අනාගත ඉස්කන්ද හැදින ආකාරය සහමුලින්ම නැති කරල දාලා. සාහමුලින්ම කරම වැඩපිළිවෙල සේ කරලදාලා. ඔබේ බව පැවැත්ම නැත්තරම නැති කළදාන අර්හත් භූමියෙන් තමයි, ඔය ඇත්තන්ගේ බව පැවැත්ම විනාස්ස කරල දාන්නේෙ. නිවන කියල කියන්නේ සූහන් මාර්ග අවබෝධීෙන් මාර්ග සිත් ඇතිවීමත් එක්කම පළමුවාට නිවන ලැබෙනවා. දෙවනවාට සකදාගාමී මාර්ගීන්තුන් වැනිවාට අනාගාමී මාර්ගීෙන් හතර වෙනවාට අරරත් මාර්ගීෙන් සහ පස්සනි වරට ඔය ඇත්තන්ට අනු පහසේෂ පය නිර්වාණීෙන් ස්කන්ධයන්ගේ ඉතිරියක් නැතිවම් පිනිවා පෑමෙන් නිවන් දැබීම වෙනවා. ඒ විදිහට සත්‍යය අවබෝධ කර ගන්න කටයුතු කරගන්න. සත්පුරුස පින්ුවර්ත්නයේ ඊළඟට අහලතියෙන පස්්නය තමයි අවසරය පින්ව ස්වාමින් වහන්සේ. තිරිසන් සත්වයින්ට අටමා කුසාසිත් ඇතිවන ආකාරය අපගේ අකීරා ඇසුරින් පැහැත් බහදා දෙන්න ඔබහන්සේට තෙරුවන් සානෑ කියලා කවුණාවන්ත ගුණබර සත්පුරුස පින්වර්ට්නේ. අපේ අකීරා කියන්නේ ඌරු ඌරෙක් විදිහටීදයක් විදිට උපාති ලබු සත්යෙක්. එතකොට ඒ සත්්‍යයා එහෙම ඉපතුන්නේ අහේතුක උපෙක්කා සහගත අකුසල විපාක සන්තීරණ හිතකින්. කලින්බවවල සුගතිවල ඉන්න ඇති. නමුත් අද දුගතී උපාතය ලබල ඉන්නවා. එතකොට පුද්ගලයින්ද ලැබෙන හිත්වලදී. ද්‍රිහේතුකයන්ටත් අහේතුකයන්ටත් කිය්‍රා ජවනත් අර්පනාජවනයත් ලැබෙන් නැහැ. සුගති අහේතුක යුගත්තහමන් ිහේතුකයුගත්තහම ඒ අයට ඥාන සම්පයුත්ත මහා විපාක හිත් ලැබෙන්න්නේෙත් නැහැ. දුගති අහේතුකයාට ඥාන සම්පයුත්ත විපයුත්ත මහා විපාක අටම හම්බවෙන්නෙත් නැහැ. පිමත්න දුගති අහේතුකයින්ට සිත් තිස් හතක් ලැබෙනවා. සුගති අහේතුකයින්ට සිත් හතලෙස් එකක් හම්බ වෙනවා. දිිහේතුකයාට සිත් හතරිස් එකක් හම්බ වෙනවා තිහේතුක පුතක් ජනයාට සිත් පනස් හතරක් හම්ඹවෙනවා. සූහන් මාර්ගස් දෙයාට සිත් එකක් ලැබෙනවා. සූහන් පලස් දෙයාට සිත් පණහක් ලැබෙනවා. සකදාගාමී මාර්ගස්තයාට සිත් එකක් හම්බ වෙනවා. සකදාගාමී පලස්තයාට සිත් පණහක් ලැබෙනවා. අනාගාමී මාර්ගස්තයාට සිත් එකක් හම්බ වෙනවා. අනාගාමී පලස්තයාට සිත් හතලිස් අටක් ලැබෙනවා. අර්හත් මාර්ගස්තයාට සිත් එකක් ලැබෙනවා. අල්හත් පලස් දෙයාට සිත් හතලිස් හතරක් හම්බ වෙනවා. එතකොට අපේ අකීරක් ගත්තාම අකීරට හම්බ වෙන්න තියෙන්නේ අකුසාසිත් දොලහයි හසිතූපාදේ නැතිව අහිීතුක සිත්වලින් සිද්දා හතකුයි මහා කුසාසිත් අටයිකීන ඔය සිට්ටික විතරයි. අකීරට ලැබෙන්නේ හසිතු උපාදේ අකීරට ලැබෙන්නේ නැහැ මහාවිපාකසිත් අට අකීරට ලැබෙන්නේ නෑ මහා කියයාසිත්. අට අකීරට ලැබෙන්නේ නෑ රූපාවචලසිත් පහළව අරූපාවචලසිත් දොළහා. එයාට ලැබෙන්නේ අකුසාසිත් දොළහයි, හසතුප්පාදේ නැතිව අහේතුක සිද්ධ හතයි මහා කුසාසිත් අටයි කියන ඒවා. අකුසාසි දොල්හා ලැබෙන්නේ. සතුම්මැරීමයාස්ොරකන්කිරීම කාමේවාර්දවා හැසිරීම්, බොලුකීම්, කියලාම්කීම්, සරපාසවත්න හිස්වර්ත්න දැඩලූබ කීන්තියම්, මේ මේ වගේ දීවල්ල එක්ක එයාගේ මට්ටමට ඇතිවනහි අකුසාර්කයාව ලද අකුසාසිත් තුොළහාම ඒ කෙනාට ලැබෙනවා. යාට කීන් තියන්න පුළුවන්. එයාට රාග ඇතිවෙන්න පුළුවන් ඒවාගීමයා විිවිධ සත්තු මරන්න පුළුවන් විවිත දේවල් ඒ කර්මකදගන්න පුළුවන්. එවගේ එයාට අහේත්තුක සිත්වලදි අකුසලවිපාක හතත් හම්බ වෙනවා කුසලවිපාක අටත් හබ වෙනවා ක්‍රියාසිත්වලදි ඒකිනාාට හසුතු උප්පාදය ලැබෙන්න පංචාත්තාාරාාවච්චන, මනුත්තුආරාාවච්චනය ලැබෙනවා. එතකොටට සංඝරාත්නයේ දර්ශනයවීම. භාගිවතුන් වහන්සේ දර්ශනයවීම. ඒවාගේ මේ පුුණ්්‍ය පූමියයේ පින්වත් පොලිසාමින් වහන්සේලා සහ මහසංගරුවන ඇසුරේ ඉඳීම. ඒකිනාාට අරෙක් මේ සත්තුත්තික කීන්තිගි හාම ඇතිවන සිත් ඇතිවෙන්න, රාග ඇතුනම් ඇතිවන සිත් ඇතිවෙන්න, විවිධාකාර අකුසල කර්ම පත වෙන්න ඕන කරන ඒ සිත් ඇතිවෙන්න අවස්ථාවක් ලැබීමක් නෙමේ. එනිසා ඒකෙනාට ඇතිවෙනවා අලෝබේ අදෝසි අමෝහයකෙන හේතු තුනම යෙත්න මහා නැතිහේතුක සිත්්තිික. ඒවා මහා කුසෑ සිත්වල තිහේතු සිත්් හතර හම්බ වෙනවා. දිහේතුක සිත් හතරත් හබ වෙනවා. ඒ තිහේතුක සිත්්හතට දිහේතුක සිත්්තිික හම්බ වෙනවා. තිහේතුක සිත් ලැබුණු හින්ද අපේ මණ්ඩුක කියන ගගගරා පුකුණ යවුරේ හිටිය ගෙම් බට පුළුවන්කම ලැබුණ. ඊළංඟට උපාතිේ ලබන්නට පෙරකුසලයන්ගේ විපාක එඉහින්ද අතෙන්දි විපාකයේ නොලබුණාට මේකුසහන්දා භවාන්තරේ ඊළඟ පතිසන්දයේදී තිහේතුක ප්‍රතිසන්ධයක් ලබල දීවලෝක ඉපරල ඒ දවසීම සූහං වෙලා සසරින් එගොඩ වන ගමනේ පළමුපියවර තබන්නත් මණ්ඩුකටවාසනාව ලැබුණා මේ වගේ ඔය ඇත්තන්ගේ ගෙවල්ල ීන සුනකයින්ට අනෙකුත් ගෙන්ම්බං හූුණං ඕනෑම සතේක් ගත්තාම ඒසිර සත්වයින්ට ඇති වෙනවා මහා. කුසාසිත් අට විපාකසිත් අටනං ලැබෙන්නේ නැහැ. හොඳ පින්වත්නි ඊළඟ ට අහල තියෙන පස්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අසුභභාවනා වැඩීමට මාතුළ කැමැත්තක් ඇතිවිය. මොම සමහර වෙලාවට රාගයටම යට වෙනවා. මට අසුභ වඩන්න පිළිකුලක් එන්නේ නැහැ. ගෙදර වැසිකලිවලයේ කූම්ඹියෙක් ඉන්දිියත් මට අතදාළ ගන්න පුළුව මහා අපපිරිියාවක් නෑ. අසූචි පියකරන්නේ නෑ මම. ඉස්සර මට අප්‍රිය දේවල් වලදී මම හිතනවා. මම හිතල තමයි අප්‍රිය කර දැත්තේ. මම ඒක අපපිය අයි කියලා හිතරණෙසෑ මටේක දැනෙන්නේ කියලා. ලස්සනෑ කියලා අනිත් අය පිස්සු වැටන දෙයක් වුණත්, මට ටිකක් බලල වැඩක් නෑ කියලා හිතන්න පුළුවන්. හැබැයි සමහරදට ඇබබැහි වෙනවා. අනිත් අය කිකට්ගහති බෝලයක් පස්සේ දුවන්න හා සාවක් නෑ. නමු සහර වෙලාවට මට හිතුනව කරනවා ගොඩක් ඉස්සර ඉඳම්. මම කොහොමද අසුභ සංඥ්‍යාව ඇතිකද ගන්නේ පිළිකුලයක් නැති නිසා මෛත්‍රීය වඩන්නත් අරමුණක් ඉන්නේ නැහැ. මානසතියේ ගත්තාාවම ඇහමෝවම මැරෙනවා ඒක දන්නවා ඒ සංඥාව ඉන්නේත් නෑ මම කුමත්ද කලකුමක් කළ යුද්ධ තිෙරුවන් සෑනය ස්වාමින් වහන්ස කියලා. සත්පුල්ස පිංුවත්නී මුලින්ම අසුභ භාවනාව ඉගෙනගන්න ඕනේ. මෛත්‍රී භාවනාව ඉගෙනගන්න ඕන. ඔබ මේ අහලතියන භාවනාවට අදාළ මානස් සති භාවනාවත් ඉගෙනගන්න ඕන. ඉගෙනගත්තට පස්සේ එක කරන්න ඕනේ කොහොමද කියලා දැනගන්න පුළුවන්නේ. ඊට පස්ස ඔයා ඇත්තු ඇත්තටම සිහිනුවන උපදවාගන්න ඕන. ඇත්තන්ට ජීවිතී ගැන ඔබේ පෙරසංසාරය කරගෙන් තිෙන කුසල කරමයවනුවත් සසර පෙරපුරුද්දත් හැසිරීමත් දැන් ලැබි ලතින් විපාක ආදියතින් ද සමහරලාවට ඔ ඇත්ත දැඩිසේ අසුභයක්. ඒ දඩිසේ පිළිකුලාාකක එකපාරුපදවා ගන්න බැරිවේ. නමුත් ඔය ඇත්තෝ දැනීගෙන ගත්තට පස්සේ. අපූරුවට ඔබි කෙස් ලොම්නිය දත් සමමස් නහර ඇට ඇටමින්ලු වක් ගඩු හදවත අක්මාව දළම්ඹුව බඩදිව බඩවල නොදිරුව ආහාර දිරුව ආහාර කෙල සොටු සැරව ලේමුත්‍රා දාඩිය හිස්මොලේ ආදිය තියෙන්නේ කොහේ දී වගේ ස්භාවේ කොහම දග දුකද දන්නකොට ඒක පිළිකුල දැන්නකොට ඒව පිළිබඳව ඇල්ලීමක් නතු ඔය ඇත්තන්ට අපූරුවට අසුබිය වඩන්න පුළුවන්කම ලැබයි පිළිකුලෝස්සේ. පිළිුළල ඔස්සේ අ සුබේ ඔබට වැඩීවි. සාමාන්‍යයෙන් එච්චරම් එතරම් පිළිකුලක් නැති විදිහට ඔබට තියෙනවා නම් ඔය ඇත්තෝ ප්‍රඥාවටන විදිට කටයුතු කරන්න වෙනවා. ඒකැන් ඉස්කන්දධාතු ආයත්නි ඉද්‍රීියන් වැඩ්නාආකාරයට අවබෝධ වන විදිට, පරිසම්පා, ධර්මාදී අවබෝධ වන විදියට ප්‍රඥාවඩමින් කටයුතු කරන්න වෙනවා. මෛතී භාවනාවේදී. තමන්ට මෛතී කරමින් තරහා සිත්්තෙහිම ඇති නොවන තත්ත්වයට වර්ධනය වෙන්න වෙනවා. මාන සතියේදී සලු සත්්‍යයෝ මානයට පත්වෙන බව වටහා ගන්න වෙනවා. ඒ ඒ කවුණු ගැන ඔය ඇත්තෝ නිරවුල් ලවබෝධයක් ලබන්න ඕනේ පින්වී රත්නපුරට විදුලිය විසන් දෙය වනා පොඩ්ඩක් කොම ැඳී ඉන්න අපි උත්සාහකාණනන් ජෙනේටර් වලින් හෝ සම්බන්ධ වෙන ටිකක් වෙලා ඉන්න බැරිවුණොත් අපි දැනුම් දෙන්නා. ස කුසල් සහ බොහෝ දයවර හිද වර්තමානි විටිින් විට අඩා කුසල් තිබුණත්, අර වර්ඩාතියස්භාවයන කරවිදියට. ඇැ නැතිවින්නා පුලුවන් සමහර වෙලාවංගදදී කෙලෙස් හුඟාක් බලවත්ත තියෙනකොට අස්මේ අප්‍රසන්න දීවලොත් පේමනාප වෙනවනේ තැන් ඌරගත්තහම ූර අසෝචවලට ගොඩක් ඇැමති ඒවගේ සමහරයගේ රාගේ හුඟාක් අධික වුනාට පස්සේ ඒ අස් මේ අසෝච සහ අප්‍රසන්න දේවල් ඉතාම බලවත්විදිට මේ ආසකරන දීව වගේ වෙනවා සමහරුම්. ඒවා අපසන්නකමක් දකින්නෙත් නෑ කොච්චර අපිරිා දෙයක් වුණත් රාගේ හුඟක් බලවත් වනාව සමහරෝන්ට අපිරියාබවක් දැනන්නෙත් නැතුව යනවා. එහෙමත් තියෙනවා හොඳමදේ තමයි මේ භාවනා ඉගෙන ගන්න. ඉගෙන ගත්තට පස්සේ කරන්න ඕන විහ පේනකොට කර කෙන අද්දී. කෙලෙස් තනවනයි යටපත් ව කුසල් මතුවෙලා නාන්තියනවතාව වර්තනය වවි අපපුරුවට දියුණු වෙලා උතුම් ප්‍රතිඵල ගන්න පුලුවන්කම ලැපේවී. ඊළඟට අහලතියෙන පස්නේ අවසරය පින්වා සාමින් වහන්ස. පන්සලෙන් දානයක් භාරගෙන එම දානයේ නිවසය සිටින අයිලවා පිළියල කරගෙන දානයේ පූජාකිරීම සුදුසුද. ධර්මදානයේ සිදුකිරීමේ සංගීකදාානයේ ආනිසංසත් ලබන්න පුළුවන්ද. ඔබහන්සේට නිදුක්නිරෝගේ සුවය දීර් ගාවිස ලැබේවා ධර්මාබෝධිය පිණස මෙම ධර්ම සාකච්ඡා වැඩ සටහන පාරමිතාවක් වේවා සත්පුරස පින්ංවත්නේ. ඒය එතු විහාරස්ථානයකින් දාානයක් පාරරගෙන. නිවසී ඉන්නලා අයිලව්වා දාානය පිළියර කරගෙන දානය පූජය කර අඇදදි සිලුජනාට පින් සිද්ධ වෙනවා. ධානය බාරගත් ඔබටත් ධානයේ පිළියර කරන්න ඔබ සම්බන්ධ වූ ප්‍රමාණයේ හැටියටත් ඒව මෙහෙවපු හැටියටත් මුදදා දුන්න විදිහටත් බඩමුට්ට ගෙනත් දුන්න විදිහටත්. ඔය ඇත්ත පූජා කරෝපු විදිහටත්. ඔබට ඇතිවන වාකරමවලට වචන පාවිච්චි කරපු තරමට. ඒවාගේම කාය කරමවට හේස. න්සි වූ තරම මනෝ කරමට ඔබ හිතපු තරමට ඔබට විපාක හම්බ වෙනවා. එතකොට ඒකට සම්බන්ධූ නිවෙසේ ඉන්න ඒ පිරිසත් ධානය සකස්කරවමින් කටයුතු කරාද්දි ඒ යට ඇතිවන කුසාසිත්්‍රමාණයට පින්සිද්ධ වෙනවා. ඉතින් මොන තරං වටනවාද ඔය ඇත්ත ඔබේ සියතම්ම කරන්න පුළුවන් වෙලාවං ොට සියතිම්ම කරන්න එහෙම කරන්න බැරි වෙලාවං දදි ඔය දිට කටයුතු කරන්න ඒ දවසට ඒ වසිහිපත් කදේව මෙ හේවමින් ඉන්න තැනක ඉඳලා ඔබටියයුතු කරන්නකා. බහොල ජවිතයේදී නිතරම මෙතර හැදල ඉන්න කරන්න බැරිවෙනවාන නමුත් වෙන තැන්ගලින් දංගපටව මෙහවමින් ගේියාද කරාද කොහොමද කියලා හිටියාත්වාමෙන් හසල බුද්ධ පූජාව පැවැත්තුවාද ආදී විදිරි මෙිහේවමින් පින් රැස් කර ගන්නෑ. ධර්මදාානය සිරකිරීමේ සංගීකතානයේ ආනිසංසත් ලබන්න පුළුවන්ත කියෙළ ඇහුව පින්වත්න ධර්මදාානය කරනකොට ඔය ඇත්තුූ ඒ ධර්මදාානයේ කරන්නේ පොත්පත්ආදියද ඒවා සංගසතු කල සංගරාත්නයට පූජාකරනවද ඔබ ධර්මදාානය සඳහා අවස කරන ආසනාධියයට පූජකරන්නේ මුතුකුඩ මල්සා විවිධදේවල්ට පූජ කරන්නේ ධර්මදානය සිදු කරන්න ලබාදෙන පහසුකන් සියල්ල ඔබසාංගීක වසයෙන් පූජකන ලෞස්ප ස විධ මේරියම් උපකාන කටල පූජකරනවාද පජ තරමට ඔය ඇත්ත සංගී කලද පූජ කරන්නේ ඒ තරමටම කරපු පින්කමින් හැටියට විපාක හබ වෙනවා. ඔය ඇත්නට දර්ම දානයත් සංගීක කරල සඟ සතු කරලා සංගරත්නයට ඒ අදාලකරන උපකානාදිය පූජාකරමින් ගළ බාණ්ඩාදියද පූජාක කරමින් පින් රැස් කරගන්න පුළුවන්. ඊළඟට හලතියෙන පස්නේ අවසරය ස්වාමින් වහන්සේ සමහාරි විට සසරේ අපි බොහෝ පින් කර ඇති. අපිට ඒ පින මතුකර ගැනීමට මොනවද කරන්න පුළවා. සතර ඉද්ධිපාද වඩන්න පුළුවන් කොහොමද. ඒවාට පූර්කුත්්‍ය මොනවද කියලා. සත්පුරුස පින්වනේ ඇත්තේම් ඔබ පෙරසංසාර පින් කරලා තියෙනවා. එනසාබ මනුස්සලෝ කිපඇත්ලා භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ පාදස් පාසය ලැබුණු. හරියට ධාතු කාණ්ඩුවක් වගේ පින්වන්ත රටක ඔබ උපාත්ය ලබලා මේ කල්ණිමිතුරු ඇසුරූභ ලබ මෙන්ඉන්නවා. පින්වර්ණී ඒ පින් මතු කරගන්න ඔය ඇත්තෝ දානසීල ආදී පාරමී ධර්ම වඩන්න භාවනා වඩන්න සතර ඉතිපාදයෝ ඔබට වැඩිෙන ආකාරයට කටයුතු කරගන්න. චන්ද විරිය චිත්ත විමංසා කියන ඉදතිපාදවලට සතර ඉතිපාදවලට ඉ සතර ඉතිපාද. යක චන්ද කියලා කියන්නම කැමැත්තට ඒ කියන්න මොනහරි දේකට ඇතිවන ආසාවට එතකොට පින්වත්න ඔයා ඇත්තන්ට යම්කිසි භාවනා කටයුත්තා සිදුකරගෙන යනකොට කෙලෙස් සංසිදෙත්ති භාවනා පිළිබඳ ඔය ඇත්තන්ට දැඩි කැමැත්තක් ඇති වෙනවා ඔය පින්වතුන්ට සැපසම්පාත් කියන දේවල් ගැන ඇලී මක් ලෞකික දේවල් ගැෙන ඇලීමක් නැතුව ඔය ඇත්තම් බලාපොරොත්තුවන අරමුණ ඉස්්ට වෙනකම්ම ඔබ කටයුතු කරන්න දැඩි කැමැත්තක් ඇතිවෙන් ඕන භාවනාව ගැන බලවත් කැමැත්තක් ඇතිවෙන් ඕොන අන්නේක චන්දය. ඒවාගේම සතර සම්යක්පදං වීදී නූපං අකුසල් නූපද වන්නට කරනවීද, උපං අකුසල් දුරු කරන්නට කරනවීද, නොවපංකුසල් උපද වන්නට කරනවීද, උපංකුසල් වැඩි දියුණ කරගන්නට කරනවීර කියන සතර සම්්‍යප්පදං වීරය ඔබට ඕන වෙනවා ඒක විරීද්තිපාදය වෙනවා. ඒවාගේ ඔබ බලාපපුරොත්තුව වන අරමුණු ඉෂ්ට වෙනකම්ම. භාවනා මාර්ගාදය වෙනස් කරන්න නැතුව. ඒ බලාපොරොත්තු ඉටු කර ගන්නකම්ම? ඒ අරමුණටම නැමුණු හිත තියෙන්න්න ඕනක චිත්තව චිත්තිිද්දුපාදය වෙනවා. ඒවාගේම ඔය ඇත්තන්ට. පින්වර්ත්නී සතර අපායේ පිළිබඳ බයක් ඇතිවෙන්න ඕන. සංසාරයේතියන දුක්කාදරවල ප්‍රමාණය ගැන හිතල ඔබ සසරින් එකඩවෙන්නට අධිස්ඨානයක් ඇති කරගන්නට ඕන. ඔබ බලාපොරොත්තුව වන අරමුණ යන්නට. මඟ පරද්‍යානාදී උපදවා ගන්නට, ඔය ඇත්තන්ට ඕන කන ඒ ස්කන්ධ ධාතුවායත් ඉන්සියාදිය දැනගන්න පුළුවන් නුවනක් ඕන වෙනවා. ඒක විිමන් සිද්ධිපාදී වෙනවා. මෙනි මේ සත්‍රී ඉද්ිපාදී වැඩින විදිහ ඔබ කටයුතු කරගන්න ඕනේ. ඊළඟගට අහලතියන පස්සනේ තිරුවන් සානයස්සාමින් වහන්ස. නිරෝධ සමාපත්තිය අනු කුමදද කියලා පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද කියලා. ඕ පිංවත්නේ. විදාසනා භාවනා වඩාති ලබන්න පුළුවන් විශේ සමානිසන්සයේ තමයි නිරෝධ සමාපත්තියට සමවැත්ල ඉන්න පුළුවන්කම. විදාසනා නුවන අනුව පවතින. අස්ට පල සමාපත්ති වලට පිළිවලින් සමවැඇත්ලා. ඒ සමාපත්්‍යයේ පත්්‍යයක්ක්ෂ ධර්මයන් නිරුද්ධ කරමි. ප්‍රතිපක්ෂ විරුද්ධ ධර්මයන් නිරුද්ධ කරමි. එතකොට කායවාක් මනෝ කියන තිබද සංස්කාධරමය පිළිවලින් නිරුද්ධ කරලා. කාය සංස්කාරියෝ මුලින් ඒවාගීමවාක් සංස්කාරියෝ මනෝ සංස්කාරියෝ ඒ විදිහට පින්වත් නිරුද්ධ කරලා. අධිස්ථානකරපු කාලයේ තුළ චිත්තචයල්සික ධර්මයන්ගේ පැවැත්ම නැති කරලා දාලා. ඉන්න පුලුවන්කම තමයි නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ. නිරෝධ සමාපාතියට සමවදින්න පුළුවන් වෙන්නේ. කාමරාගේ ඉතිරියක් නැතිවම නැති කරලදාපු. අස්්ටඵල සමාපාත්ති උපදවාගත්ත අනාගාමී උතු මන්ට සහ රහතන් වහන්සේලාට. එතකට අෂ්ට සමාපත්ති ලාබි. අනාගාමී උතු මොව සහ රහතන් වහන්සේලා තමයි ජීවත ඉද්දිම නිවන්සුවේ විඳි නම කියන නිරෝධ සමාපාතියට සමවදින්නේ පුතර්ජන යන්ටක්. ස්ෝවාහන් සකදාගාමී පුද්ගලයාන්ටත් අස්්ට සමාපත්ති ලැබවී නැතිවි අනාගාමිය සහ රහතන් වහන්සේලාටත් නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන්කමක් නැහැ. නිරෝධ සමාපත්තියට සමවදින්න නම්. ආරෙ පුද්ගලියෝ සමති විදාසනා දෙකින්ම සන්නද්ධව ඉන්න ඕන. තිවිද සංස්කාර ධර්මයන් ධ්‍යාන බලියෙන් සංසිඳවන්න පුළුවන්කමත් තින්නට ඕන. ඒවාගේම, පින්වත්නී ඒ ඇත්තෝ ප්‍රථමධ්‍යානයේ ලබල සමාධිය බලවත් කරගන්න ඕන දුති අත්‍යානත සම්වැත්ල සමාධිය බලවත් කරගන්නට ඕන. ප්‍රතමධ්‍යානයට සමවැත්ල සමාධිය බලවත්කරගින් දුති අද්‍යානයේ සංවදිීද්දි විතක්ක විචාර අත්හරලා වචී සංස්කාරියෝ සංසිඳවගන්න ඕන, ඒකන කතාකිීම නතර කරගන්න ඕන. චතුත්වධ්‍යානයට සමවදීදි ආසාස පස්වාසයන් නතර වෙලා කාය සංස්කාරයන් සංසි දෙන්න ඕන. සඥ්ඥා වේදීත නිරෝධ සමාපාතියට සමවදද්දි. සඥ්ඥා හා වීදනාවං එක්ක එකටයෙදන අනෙකු සංස්කාාධර්මයන් කියීන චිත්තපවෞෘත්තිය සම්පූර්ණයම සංසිඳවන්නට ඕන. නිරෝධ සමාපාතියට සමවත්න අනාගාමියසා රහතන් වහන්සේලා. සංස්කා ධර්මයන්ගේ ඉපදීම බිඳීම දැකළ කලකිරීම නිසා. මේ ජීවත්ත ඉද්දිම චිත්ත චෛසික ධර්මයන් නැති කරල දාලා, ඒ අධිස්ථාන කරගත්ත කාලයේ අනුව නිමනිර්වාණ ධාතුවට පැමෙල්ල ඒ සාන්ත සුවයෙන් ඒ බලාපොරොත්තු වූ කාලසීමාව සමවැත්ල ඉන්න පුළුවන්කම ලැබෙනවා. සමතභාවනා වටන පුද්ගලයෝ පිංවුවත්න අරූපද්‍යානවලට විතරක් සමවත්නවා, එකගැන් සමතභාවනාවංගෙන් රපාවච අරූපාවච ධ්‍යාන සමාපත්ති වලට විතරක් සමවැත්ල අතර වෙනවා. සමතභාවනාවී යන්න පුළුවන් උපරිම අරූප සමාපත්තිවල අවසානයේ. එතකොට විදහස් අභිගඥාතු පදවාගන්න පුළුවන්. විදාශනා භාවනාා වර්ටින පුද්ගලයෝ පල සමාපාතියට විතරා සම්වර්ල නතර වෙනවා. හැබැයි සමත විදාසනා දෙකම කරපු කට්ටියට තමයි පුළුවන් වෙන්නේ අනාගාමී රහතන් වහන්සේ ලානාගාම උත්තුම සරහතන් වහන්සේලා සමත විපාසනා යුගනාන්දකමයෙන් සත්‍යමත් වූ දෙගෝ ඒ අයට තමයි පුළුවන්කම ලැබෙන්නේ නේව ස්ඥානා සංඥායතනය නිරුදත්ත කිරීමෙන් නිරෝධ සමාපාතියට සමවදින්නට නිරෝධ සමාපාතියට. සංවාධන්න කැමති ආරය පුද්ගලයේ මුලින්ම ධානයට සමවැත්ල යකෙන් නැගිටල ඒ ධ්‍යානයේ සංස්කාරයයක් අනනිත්‍ය දුක් අනාත්ම විදියට මෙනිෙහි කරන්න ඕන. ඊට පති දුති අද්‍යානයේ තුති අධ්‍යානය සංවැදල ආකාරසා නංචායන විඤ්ඥානංචායත්න ආකිින්චඥායත්න නිවසඥාන සඥායත්නය ඒවට සම්වැදල ඒ සංස්කාරයන්ගේ තියෙන ඒ ස්වභාාවයක්න් විදාසනාවට නන්නමින් කටයුතු කරන්න ඕන. ඉට පන්සේ නානාබැද්ධ අවිකෝපනය ඒවාගේම සංග පතිමාධනය සත්තු පක්කෝසනය අධ්‍යාන ප ච්චේදේ නාබද්ධ අවිකෝපනය කියන්න ඇමෙන්න්න මේ කවුණු ටිකස් කරගන්න ඕනේ එතින්නේෙ නාබද් අවිකෝපනය කියන්නේ ඇඳංගන සියවරු පිරිකර ආදිය ජලය සොල සතුරන්ගේ මිනාසනොවෙන අධිස්ථාන කරගන්න ඕන සංඝපතිමා්‍යය කියන්නේ සංගකර්මයක් කරන්න අවස්ථාවක් ඇවිල්ලනං තමන්ගේ මේ නිරෝධ සමාපත්තියෙන් අතිවෙන්නට හැකියාව ලැබෙන්න්නට ඕනෙ සත්තු පකෝෂනයකන් තමන්ට බුදුරජාණන් වහස කතා කරන්න ඕන නිරුව සමාපත්තියෙන් අදිවෙන්න ඕන. අධධාන පරිච්චේ දේ කියන්නේ මේ නිරෝධ සමාපත්තිය සංවදින්න කලින් තමන්ට මේ නිරෝධ සමාපත්තිය සංවත්ල ඉන්න කාල සීමාව තුළ ජීවත් එෙන්න්නට ආවස තිය නවද නැත්ත කියලා දැනගන්න පුළුවන් දක්ෂයහෙක්වෙන්නත් තෝන ඔන්න ඔයෙ කිව විදිහට කටයුතු කර ගන්න කෙනෙක් තමයි, නිරෝධ සමාපත්තිය සංවදින්න ඒ විදිහට නිරෝධ සමාපත්තිය ගෙන තේරෝන් ගන්න. ඊළඟට අහලතියෙන ප්‍රශ්නේ ගරු සාමින් වහන්සේ ඔබහන්සේගෙන් දිනක් ඇසූ පස්්නයක් පිළිබඳ යමක් අසමි, ධ්‍යානලාබීන්ට ධ්‍යනවලට ගැලපෙන තලයට පහළ තලවල හිත පිහිතල උපදින්න පුළුවන්. එතකොට එයාලට ්‍යානවලයෙන් උපද්ධපු ඒදි බලයත් අභිඥාවන් ආදියට මොකදවයින් මොකක් වෙයිද. ඒදිපාද වැඩුව අයට මනුලොව නැවත හිත පිහිටවල ඉපදුනහම ඒදිපාද නැති වෙනවාද. තෙරුවන් සානය සාමින් වහන්ස කියලා. සත්පුරුස පිංවර්ත්නේ. ධ්‍යානලාබීන් ධ්‍යානහොලට ගැලපෙන පහළ තලවල හිත පිහිටවල උපාත්තිය ලබාන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයිඒ උප්පාත්්‍යය ලබනකොට ඒ අයට ඒ භූමියයට අදාළ විපාක විඤ්ඥාන තමයි ලැබෙන්නේ. අපි කියමු තිහේතුක උපපත්ති ලාභ්‍යාන ඇත්තන් ධ්‍යානසිත් ඇතිව ඉන්න කෙනෙ ඒකෙනා මනුස්්‍යලෝකුපදින්න අරමුණ කලා කියලා. එතකොට ඒකෙනට ලැබෙන්නේ ධ්‍යානහිත නෙමේ. ඒකෙනා ්‍යානයෙන් පිරිහිලානෑ. හැබ ඒකෙනට මනුස්ස ලෝකයට ලැබෙන්නේ පිින්වුවත්නී තිහේතුක උත්කොස්ථ ඥාන සම්පයුත්ත කුසල විපාකසිද. ඒකන කාමචවණයන් හබවෙන්නේ. කාමජවනයන්ගෙන් තමයි යා උපත්තිය ලබන්නේ. එතකොට ඒකදාගේ කාම ජවනවල අලකිව්ව තත්ත්වේ නැහැ. හැබැයි ඒවගේ කෙන ෙති කියන්න යුධ බලය අභිඥාආදිය නෑ, හැබැයි ඒ පෙරවිපාකයන්ගෙන් සන්නදද කෙනෙක් කියෙන මහා බල සම්පන්න පබල සක්තිමත් උත්තමියයෙක් වෙනවා. පබල ඒක් වෙනවා. පබලේක් වෙන ඉක්මන්තම දි්‍යනුපදවා ගන්නා පුළුවන් ඉක්මට මාර්ගපලොපදවා ගන්න පුළුවන් හැබෑ තාම ද්‍යානයම් පිරිිහුණු කෙනෙකුත් නෙමේ නමුත් මෙමයාගේ පතිසන්ධ විඤ්ඥානය වෙල්ල කාමචවනයා. කාම ජවනයන්ගින් ඉන්න කෙනකින්ද නැවත ධ්‍යාන ආදිය උපදවාගන්න කටයුතු කරගන්න ඕන පෙර සංසාරයේ ධ්‍යාන උපදවාගෙන ඉන්න ඒවායේ සක්තියේ අඩුවකුත්නෑ ඒවා පිිහෙන් නැතුව පවත්තාගන්නත් ඒක ඒ අයට හැකියාව ලැබෙනවා. ඉතින් ප්‍රතිසන්දිවීම වඋනාාට පස්සේ ධ්‍යානති බුුණට හැකියාවක් තිබුණට නවත අභිඥා උපදවාගන්න ආදී කටයුතු කරීමද හරිම ලිහෙසි එඟගේයිවා. උපදවා ගන්නවා. ඊළඟට අහලතින පස්්නය තමයි අවසරය පින්වත් ස්වාමින් වහන්සේ, පළමුූවැඳ නමස්කාර කරමි ස්වාමින් වහන්සේ. නාත දෙවියන් යන කවුරුද. මයිතී බෝසතාාණන් වහන්සේද කවුණාවෙන් පැහැදිලිකර දෙන සේක්වා තෙරුවන්සාණයි කියලා. පිංුවත්නී මයිතී බෝධිසත්්‍යයන් වහන්සේ නාත දෙවියන් කියලා අපේ හුඟක්කට්ටිය කියන වවිශවාස කරනවා. ඒ වනාට සමහර පොත්්පත්වර සඳහන් වෙනවා නාත දෙවියන් කියන්නේ අවලෝකිතේස්සවර කියන මතු බුදුවන බෝධි සත්්‍යයන් වහන්සේ කියලත්. එතකොට මතු බුදුවන අවලෝකිතේසර බෝධිසත්්‍යයන් වහන්සේ නාත දෙවියන් කියලත් සඳහන් වෙනවා. ඉතින් වර්තමානයේදී වි මතිමතාන්තනං ඒගැන සඳහන් වෙනවා. මයිතී බෝෂතාණන් වහන්සේ නාතදිවියෝදින්නෙක් කියලත් අපි පොත්පත්තල සඳහන් වෙනවා. කොහොම වනත් පින් වර්ත්න එතකොටට කාලීෙන් කාලට මෙව තනතුරුණේ ඉතින් තන්තුරුවලට සක්‍රදිීව තන්තුර වගේ තන්තුරුවලට පත්වෙනවා. එතු නාත දී නාතදිවියන්ගේ තන්තුට මයිතී බෝසක්තන් වහන්සේ පත්වෙලා ඉන්නවා කියලා. ඒ මමතාන්තරකු තියනවා කොහොමුණත් ඒ පිළිබඳවන බොහෝ මතිමතාන්තර තියන යවාදා සම්පානකා අන අනාගතයේදීමයිති බෝධිසත්්‍යයන් වහන්සේ තමයි ලෝතරා සම්මා සබුද්ධත්වයට පත් න තියෙන්නේ වර්තමානයේදී නාත දෙවියෝ මයිති බෝ සැත්තන් වහන්සේ උනත් නොුනත් ඔය ඇත්තවෝ පින් අනමෝදං කරලා කටයුතු කරන්න. නාත දෙවියන්ගේ ගුණ ගායනා කරමින් එහෙම කවි ගාතාස් ලෝක ගොඩත් තියෙනවානේ නාතාස්සී සර්ව මංගල්යම් යථ දීවීන සංයුතන් සුගන්ධ දීප දූතින නාතස්වාමි නමවවරං කෙලෙහෙම සඳහන් වෙන්නේ ඒවාගේීම තව සඳහන් වෙනවන සිංහලෙන් එහෙමත් පින්වර්ත්නර කියන්නේ. ඇනාට දෙවිසුරින්දා බුදුබෝපතා එන්දා, ඔබගේ ගුණ කන්දා මෙන්න මම උබෙ දෙපා වැදා. නාත දෙවියනි පෙරභූතයක්ෂෙන් දුරුකර පාත කලනිය සරණා නාත දෙවියනි දෙන්න අවසර ඔය විදිහට පින්ුවත්න නාත දේව කන්න ලවවාදත් තියෙනවානේ ඔය ඇත්තු කොහොම වුණත් මයිතීබෝ සතුන්ටත් පින්දිීල කටයුතුකන් නාත දෙවියන්ටත් පින්දිල කටයුතුකන් දෙන්න එක් වුණත් එක්කනෙක් වුණත් ඔය ඇතු නම් දෙකෙන්ම කටයුතු රීම වඩාසුදුසී. ඊළඟට අහලතියන ප්‍ර්නේ තමයි තෙරුවන්සානෑකරු ස්වාමීන් වහන්සේ. මනුස්සලෝකී ආයුස අසංකයේ සිට අවුදු දහය ලෙස අඩුවන ආකාරයට දීව ලෝක බ්‍රහ්ම ලෝක අපාය ආදයේද එසේ ආවුස පිරිහිෙනවාද. නැත්නං ඒවායේ ආයුස එක ලෙසම සැමදා පවතීද තෙරුවන්සානය ස්මීන් වහන්ස කියලා. සත්පුරුස පින්ගුවත්නී ඒවාට නි්චිත අයුකාලයක් තියෙනවා. කාම සත්වයන්ගේ සතරාපායේ සත්වයන්ටත් මිනිස්සුන්ටත් විනිපාතික අසුරයින්ටත් ආයුකාලයේ නියමයක් නෑ. නරගතිර සම්ප්‍රේත අසුර මනුස්ස විනිපාතික සහ ඒ සත්ව කොට්ටාස වලට මෙපමන ආයුකාලයක් නිශ්චිතවම තියෙනව කියලා නිශ්චිත නියමයක් නෑ. එවුනාට චාතුරුමහා රාජිකයේ ආයුස දි්‍යගන්නයෙන් අවුරුදු පන්සේයක්. මනුසලෝක අවුදු පණහාක් චාතුරු මහරාජික එක දවසක් ඒ වගේ දිනතිහයක් මාසයක් ඒ වගේ මාස දොළහක් අවුරුද්දක් ඒ වගේ අවුදු පන්සීයක් තම ඒ ඇගේ පරමාාවස ඒ කියන්නේ ඒ අය මිනිස් අවුරදු වලින් ගත් තොත් අවුරුදු අනූලක්ෂයක් ජීවත්වන පිරිසක් පරමාාවස ඊට කලින් මානයට පත්යෙන්න්න පුළුවන් දවසන් දෙකින් වුණත් කර්මවල හැතියට ඉරිවාජ තාවතින්සේ ඊට වඩා වැඩි පරමාවිසක් තියෙනවා. තාවතින්සඒ දිීවිය අවුරුදුුවලින් ගත්තාම අවුදු දහසක් තමයි එහි පරමාවිස යා මේ දීවිය අෞුදුුවලින් අවුදු දෙදහස, තුසිතයේ දීවිය අෞරදදුුවලින් අවුදු හාරදහසක් නිර්මාර්රතය දීවිය අවුරදුවලින් අවුදු. අට දහසක් පාණනම්මිත වසවාර්තයේ දීවිය අවුදුවලින් අවුදු දහසේ දහසක් වෙනවා. ඒ විදිහට ඒවාට පරමාලු. යක් තියෙනවා මනුස්්‍ය සතරාපා විනිපාතික සත්ත කොට්ටආසවරදිහිම ආයුනියමයක් නැහැ. එතකොට මනුස්සයෙන්ගේ ආවසර වගේ පිරිහෙ අඩි වෙලා හපව වැඩිවෙලා හෙමුණාට දෙවියන්ගෙහිම වෙනසක් වෙන්න නැහැ. ඊළඟට අහල තියෙන ප්‍රස්්නේ අවසරෑ පින්වස්වාමින් වහන්ස මේ පලාාතයේ පන්සලී වස්හිටෝපු දාසිට මාස තුන තිස්ස ගම් තුනකො කියවෙල තුන් පැත්තේ සිට ග්‍යග්ගානයේ සිවුරු තුනකෝත්. ඇක්සයිස් පොතක් පෑනක් සමඟ, ලොකු කැට තුනකෝත්, කටින පින්කමතෙක් ගෙවල්ගානී යනවා. ඒ බුදධ නීතියන්ද කියලා. නැහ පින්ංවත් නහෙම දෙයක් නෑ. සංගරාත්නයට කටිනයක් ඉල්ලලගන්න පුළුවන්කමක් නෑ. සංගරාත්නයට කටින සවරහසම්වැටන වගේ වෙන්න ඕන ධන නම් මෙහිහවන්න පුළුවන්කම තියෙනවා. සංගරාත්නයට කටනක නය ධනයට ආරාත්නා කළ කැමති සාමින්න් වහසල පමාණය දැනගෙන ඒ සාමින්නාතල වඩම්මල දෙන්න සංගාත්නය බැන්දල ඉන්නවට්න පින්කම කරන්න ගිහි කටතිය. ඒ අයි විසින් විරස්ථානයේ දියුණන්වටයම් කිසි. කටියයුත්තක් ආවාසයක් කටිගයක් තනවන්න කුමන ොහෝ කටියයුත්තක් කරන්න ඒගේ කටියයුත්තක් යුදාගෙන්න් තියෙනවද දන්න. ඒවගේ පින්කන්නන් කරන්න පුළුවන් කටිනයට සමගාමිය වුුණත් නමුත් ඔය වගේ නිශ්චිතව කරන්න ඕන එහෙම නියමයක් නම් නැහැ මාසතුනාක්තිස්ස අරවගේ. තුම් පැත්තක ඉඳලා ග්‍යයක් ගානය සවුරු තුනක් කිව් හම සික්සිවුරු තුනාකට්නයක් කරන්න බෑ එක සිවරෑ කටිනයක්ගරන්න පුළුවන් වෙන්නේ ඇක්ස් පොතාක් එක් ලොකු කැටතුනකුත් එහෙම ගවගානයවනව කිව්වට සංගරත්නයට ඒව පිළිගන්නන්නේ එහම පුළුවන්කමක්න එක සිවුරක් අහසීම් වටන වගේ තිබුණොත්.ඇය කටින සිවරක් විදිර සංගසතු කරලා පූජාකාන පුළුවන්කම ලැබෙනවා. පූජය කලාට පස්ස තමයි සිවර සම්බන්ධව සංඝධාත්නයේ වගේ කීම් ටිකෙන්නේ සීම හමාලකයට එදිනම වැඩම කරලා පච්චුත්තරණ සහ ධදිස්ථානාදිය සිදු කල්ල කබ්බිඩු තබල සිවරු මහලා මහපු සිවුර ඒ විදිහට මේ පඩු පෝුල කබ්බිදු තියලා අධිස්්ඨානය කරලා පැනඳලා ඒ විදිර කටයුත්තික සිදුකරගන්නට. බගබලාගන්නට ඕනෑ ඉතිං එක එක සමාජ සම්මතකම හැතුලා තියෙනවා සමහලාට කුසල් රැස් කරගන්න පුළුවන්ක්‍රමයක් වෙනවාන ඕෝක පින් කරගන්න පුළුවංක්‍රමයක්න්ද එහෙම සම්ප්‍රදායක් නිර්මාණය කරගෙන ඇති. නමුත් ඒක භාගිවතුන් වහසේ දීස්්නා ගරුප සම්ප්‍රදායක් නෙමේ භාගවතුන් වහස ්‍රේස්නා ්‍රීත වඩා වෙනස්කමයකටඋනත් අටමාකු සසිත් ඇති කරගෙන යම් කිසි ප්‍රධාන ක්‍රියාවක් කරන්න හදනවා නම් මුොන් හරි දිකිරීම කර ොුණය කරන්න හත්ව ඒක අකුසලයයක්. එතකොට කටින පින්කමට සමඟ අමය බොහෝ දෙනා යම්කිසි කුසලයක් කරගන්න අටමා කුසාසිත් ඇතිකරගෙන. ඊළඟට අහලතියෙන ප්‍රස්්නේ තමයි අවසරය පින්වස් වාමීින් වහන්සේ නිදංවස්තු ගැනීමෙන් පවක් සිදුවේද දෙරුවන්සානෑ පින්වස් සාමින්න් වහන්සේ පින්වර්ත්නි ඔය ඇත්තන්ට නුදුන් දෙයක් නොබ ගන්න හතන්න රජයෙන් අවසර දීල නෑනේ ඒ සන්ත කලා තියෙන නිතන් වවස්තු. එතකොට ඔබේක හොරෙන් ගන්න එල්සා. රජේ සන්තය කරලා තියෙන දෙයක් අන්සතු වස්තුවක් වෙලා ඒ කාලනංගේ නිධංකරපුයි යාල සන්තක තිබ්ල තියෙනවා, පස්ුවේ නිධාන් නිදන්සියල්ල රාජ සන්තක විදිහත් තමයි තියෙන ඒ නොකළ යුත්තක් විදිහයට රජයනීති සම්බත කරලා තියෙනවා. එතුකොට අන්සතු වස්තුවක් වීම අන්සතුවස්තුවක් බව දැනීම. පැහැරගණු කැමති සිත පැහැර ගැනීමට උපාක්‍රම කිරීම වස්තුව ගැනීම කියන ඔයා අංග පහහිතින් සම්පූර්ණ වෙන නිසා. ඔබ හොරෙක් බවට පත්වෙනවා නිදං ගස්තු ගැනීම සොරකමක්. ඊළඟට හලතියෙන පස්නය තෙරුවන් සෑනෑ පින්වත් සාමින් වහන්සේ. මාගේ මවුවිසිෙන් රා්‍රයේදී රත්නමාලී ගාථ කියා නිදාගත් විට ඉතා බයානක හීන මස් කැපීම් අලමිනි ආදී පේන බව පවසයි. නමුත් වෙනත්ගාතාවන් කියා නිදාගත් විට එසේ නොවේ එසේවීමට හේතුව පහදා දෙන සේක්වා. පිින්වත්න රත්නමාලියයේ ගාථ කැන ගොඩක් බල සම්පන්න ගාතා. සහර ගෙවල්ලට කොඩිවීන අනවිෙන හදිහූුණියන් අංගම් පිල්ලිහම සමහරයයි එවල තියෙනවා. ඒවාගේ වෙලාවංගලට අපි රථන සූති රත්ථමාලී ගාථ වගේ දේව සජ්ජායනය කරද්ද අපිට ඒවාගේව සිහිනයෙන් එහෙම පෙන්නන ආකාරයෙකුත් තියෙනවා. එතකොට කරන්න ඕන අපි හොඳට ගෙතර පිරිසුදු කරලා දෙවියන්ටිහෙම ආරාත්නා කරලා නික යාන්තමාන්ත බලිතු විලෝොඩි විධාන් කරන්න එපා. දෙවියන්ටිහෙම ආරාත්නා කරලා ඔය ඇත්තු පිරිස් සච්ඡායනා වක්සිද්ධ කරලා ඇත්තතා රතන සූතියහෙම ඉතා සටවාරයක් හෝ ඉක්ලසවාරයක් අටවාරයක් ඉදිහට සච්ඡායනා කරලා ගෙතර ආරස්සා කළ කටයුතු කරනික එකට ගැටලු විස දෙනවා සමහර වෙලාවංවට සහර බල සම්පන ගාථ සච්ජායනා කළ කටයුතු කරද. ඒ ඒ අරිකල් ලතියෙන යම්යන්දීවල් ඇපේ එන්න දැනගන්න එෙම පුළුවන්කම ලැබෙනවා. එතකොට කියාත් මොකන්න පුළුවන් අවස දේට. ඊළඟට අහලතියෙන පස්නය තමයි උතුම් තෙරුවන්ට නමස්කාරවේවා. පින්වන්ත ගුණුවන් අවසරෑ නායක සාමින් වහන්ස. පෝවදින සිල් සමාදාන් වී එය මෙහෙය වූ භාවනා කියලතිෙන පින්වන්ත මහත්මයෙක් තර්ම සාකච්ඡා වේදී. සමාධියයක් උපතවාගත යුතුයි නිවන්දකින්නට නම් පැවසුවා. සමාධී නැත්තන් සීල ප්‍රඥාන්න්න වැටින බවත් පැවසුවා. මේ නිවැදි ප්‍රඥාශීර සමාධි ලෙසද, සමාජි ප්‍රඥාශීල ලෙසද, ප්‍රඥාශීල සමාධි ලෙස්ද නිවැදිාකාරය පැහැදිල කරන්න ඔබ හන්ේ වස් මේ. ියදු කටයුතු සාර්ථය කර ගැනීමට තෙරුවනේ ආසිරවාදී රැකවර්ණය ලැබේවා සම්මා සම්බුදු සරණයි කියලා කවුණාවන්ත ගුණබර පින්වර්ටන ඔය ඇත්තු පිළිපදින්න ඕන කරන්නේ ආරස්්ටා එක මාර්ගයේ ඒක සීල සමාධි ප්‍රඥා ඒක කියන්නේ ඔය ඇත්තු කයවචනය සංවර කරගන්න කටයුතු කරගන්න ඕන කොට ඔබ රකින රකින සිල්පදියට විපාක ැබෙනහින්ද මේ මනුස්ස ජීවිතය සුරක්ෂත වෙනවා මෙතිින්දි මඟපල් ලබන්න පුළුව යම් හේකින් ඒ කරගන්න බැරි හේතුවක් ඇති වුුණොත්. ඔය ඇත්තන් ඉක්මම් භවයක මඟපල් ලබනකං අඩසීලයේ විපාකයෝ ඔබව රකිනවා. එතකොට සම්මාකම්මාන්ත සතුන්මැරීම සොරකංකිරීම කාමේවාදව හැසිරීමකයෙන් තුනින් වැලකීම. සම්මා අවාචා. බුරුකීම කියලාම්කීම සැර පවස වත්න කතා කිරින් හිස්වත්න කතා කිරීමින් වැලකීම. සම්මා ආජීව, සම්මාවාචා කම්මාන්ත දෙක ඇතිව දෙහෙම ූපයාගත් ධනයෙන් ජීවත්තීම ඒසීලේ ඔ ඇත් අන්ටු උපකාර වෙනවා අනිත්වට. සමාදිය සම්මාවායාමේ ඒ නූපං අකුසල් නූපද වන්නට කරන වීර, උපං අකුස දුළු කරන්නට කරන වීර, නූපංකු සල්ුපද වන්නට කරන වීදය උපංකුසල් වැඩිදිවුණු කරගන්නට කරන වීදය. සම්මා සතිය, කායානු පස්සනා වීනාන පස්සනනා චිත්තානු පස්සනා දම්මානු පස්සනා ගැෙන් සත සට පට්ට අන්සීය. සම්මා සමාධය සමාධිය කියන වචනයෙන්ගැන ඒකාගතා චෛත සිකයකෙන එකන්කමට කැමතිකනෙට්ට පුළුවන් එකන්කම, සතර අරස්සක භාවනායක නැත්තන් අනිකු තානාපාන් සතිවනි භාවනාවකින් උද්ගා ප්‍රතිබාගූ උපචාරසා අර්පනාකින ධ්‍යනදක්වා දියුණු කරගෙන ගහිල විදාසනාවට එන්න. හැමෝම මෙහෙම කරන්න අවසන හෙම නැතුවත් විදාශනා කළ මඟපල් ලබන්න පුළුවන් වැඩිපුර එන්න හෙමනැතු මකපල් ලැබ උත්තම ත්තමාවියෝ. එතකොට නමුත් ඒහිතේතියෙන්ෙන මාර්ග හිතේ තියෙන් ඕන සතිය කියන එක වගේම සමාධිය කියෙන වචනයත්. ස බ සත්තිස් භෝධි පාසක ධර්මවලදී සතර සති පට්ඨානයේදීත්. ඒවාගේම සතර සම්ය අපප දංවීද සතර ඉදිපාද පංචේන්දිය පංච බල බොච්චංග ධර්ම කියන කරුණොත් ආර්ය්‍යෂ්නාායක මාර්ග කියන ඒ කාවනවලදී. තැනින් තැන් අපිට ම්වෙන සමාධිය කියන වචනයේදී ඒ එන ඒක අගතාව උබට අවස්ස වෙනවා. එතකොට එතුමා කුමන අරමුණක් කුමන අදහසක් ඇතිව කිව්වද දන්නේ නමුත් ඔය ඇත්තන්ට භූති පාසික ධර්මතය සතය සමාධිය අවස්්‍ය වෙනවා. ඒවාගේම ප්‍රඥාව. ප්‍රඥාව කිව්වහාමහිතන ඔය ඇත්තන් ප්‍රඥාව ඉස්කන්දයේදී. සම්මාධිට්ටි සංකප්ප දෙක ඒ කියන්නේ. ඔය ඇත්තට චතුසච්්‍ය සම්මාධීත්්‍යය කම්මස කතා සම්මාධිට්්‍යය ධාන මගඵල සම්මාධිත්‍යය තියෙන් නොනිවැෑ දැක්ම තියෙන් ඕන. නික්කම්ම අපපා දවිහිසා කියන ඔය ඇත්තන්ට ඒ සම්මා සංකල්පනාවත් තියන්න ඕන. ඔය කිවවාර්යස්ායක මාර්ගයේ පිළිපදිමින් සසරින් එකට වෙන්නට නිවනිසන සන්න කටයුතු කරන්න ඕනේ වර්මාය අර්ථකාත්ය විධි විදිහට වරදදල කියනවා නමුත් භාගිවතුන් වහන්සේ දේශනා කළ මීක්‍රී අරණ වෙන ක්‍රමයක් නෑ නිවන්තකින්න. ඊළඟට පින්ංවර්ත්නය හලන ප්‍රස්්නේ අවසරය ස්මීන් වහන්සේ මම උසස් පෙර හතාන්න අතර එකවරක් අසාර්ථක විය. දෙවනවර උත්සාහ කරමි මම දුප්පත් අයකි නිතර රෝගීවන අයකි. කැමති කිසිවක් නොලැබෙන අතර නිත දෝසාරෝපණයක් ලැබෙන අයකි ධර්මයයට. ජීවිතයට වඩා ආසකරමි. මට ඉගෙනගන්නේ ඉස්සර ඉඳම්ම පුළුවන් අනිත්තයට වඩා සමහර දේවල් වටහාගන්න පුළුවන් මතකයක් ගොඩක් හොඳයි. හැමෝටම මුදවකරන අයෙක්මි, අං අයගේ යහපතර කැමති අයෙක්මි, මට ඉංජිනේරු වරයෙකු වීමට අවස්සා අතර ලෝ දනවත් බලවත් අයකු වී ධර්මය රැග්ගැනීමට ද අවස්සෙ වේ. පලවවර විභාග අසමත් වූයේ ආර්ථික හා, මාහන්සිික කඩා වැටීම් නිසාවන අතර මේ වන විටද මගේ අධ්‍යාපනයට ඇල්මක් නැත. ඒ ඇතිකරගන්නේ කෙසේද. සමහර දවසට තියෙන ආත තිය නිසා හෝ. අං වැඩවලට ආසාාවක් නැති නිසා හෝ බන විතරක් අහනවා. නැත්නම් හැමදීම අමතක වෙන විකාර බලනවා. මට මේතත්වයේ මිඳින්න ඉගෙනගන්න උපරෙස් අවස්සයි තිෙරුවන්සානය ස්වාමින්න් වහන්ස කියලා සත්පුරුස්ස පින්වන්ත පුති. ඔය දරුවා. ජීවිතයටට හොඳ අරම නක්තියාගන්න පෙර සංසාදී යම් කර්මවිපාකෙහින්ද අපි කියමුකු දැන් දුප්පත්කමත් නත ලෙඩවනකමත් කැමතිදේවල් නොලැබෙනකමත් නත නින්දා පහසාදියත් ලැබෙනවා කියලා ඉතිං ඒක කුසලීට හරව ගන්නකෝ දුප්පත් නම් පොහොසත් වෙන්න ඔබ මොනහරි ව්‍යාපාරාදියෝ ඉගෙනගන්න අතරම කරන්න ඒවගේම නිත නිතරම නීරෝගීවන විදිරි හිත නීරෝගීව තියන්න තියාගන්න. ලෙඩ අසනීප ගැන හිතන්නම එපා. නිතනම තමන්ගේ කම්ම චිත්තරිතු ආහාර කියන හේතුහතර බලවත්ත තියාගන්න රූපය මැනවිම් පවත්වාගන්න. දැන් මේවෙලාවේ කැමතිදේවා නොලැගුණාට නිදාාපාසාද අහන්න වුනාට පෙර කරම විපායකාදීන්ද ඔවට මූුණදුන් න්නට ඉතින් වර්තමාන කරම ඔබට වෙනස් කරන්න පුළුවන්න. ඔබෝ සනික වෙනස් කළදාන හරව ගන්න තමන්ගේ හපතට වෙනදයට වෙන්නාරෙන් එපා ඔබට ඕනදී කරන්න ඔබ මහන්සිකන්න උත්සාවන්ත වෙන උදයෝගිමත් කෙනෙක් වෙන්න. ජීවිතයේ හැරවුන් ලක්ෂයක් හදාගන්න අද දවසීම බලාපුොරොත්තුනි ලක්කය මොනතරන්සේ ස්ට හොඳද ඉංජිනීරුවෙක්කෙන් ඔබට පුළුවන් එනිසා පින්වන්තපුතේ ඔබ ැඩිසුවමනාව ඇතිකරගන්න කාලයේ අපතියවන්න එපා ඔබට දැන්දු උප්පත්කම තිබ්බට දැන්දොස් පරොස් අහන්න වනාට දැල්ලෙඩ වනාට දැන්පීධා තිබ්බට ඔය හැත්තාන්ට හෙට ඕක වෙන්නේ නැහැ. ඔබයි ඒක වෙනස්කරගන්න ඕන ජගතා. ඔබයි ඒක වෙනස්කරගන්න ඕන කරන බලධාරයා. ඔබයි ඔබේ ජීවිතය හසුරුවාගෙන ඒක හැරවුම් ලක්සේ හදාගන්න ඕන කන සක්තිමතා. එනිසා තමන්ගේ අරමුණට යන්න තියෙන බාධ ඔබ නැති කරල දාලා ඔබ ඒ වෙනුවෙන් පහසකම හදාගන්නා බවට පත් වෙලා ඉලක්කේ සම්පූර්ණ කරගන්න ඉංචිනේරුමහත්තෙක් වෙන්න දැනවතුන් අතර ධනවතෙක් බලවතුන් අතර බලවතෙක් වෙලා සක්තිමතුන් අතර ශක්තිමතයෙක් වෙලා මාර්ගපල්ලා භියුත්තමයක්වෙන්නත්වක බලාගන්න. ඊළඟට ආලතින පශ්නේ තමයි තෙරුවන්සානය ස්මීින් වහන්ස. අස්ථාංග උපෝසට සීලයේ නිවසේ සමාදංගූ අවස්ථාවක. නිවසේ තමන් වෙනදා නින්දට යන ඇදීන්නේ නින්දටයාම වරදක් නැතිද. ඊට පවතිනයම් සී මාතිබේද. නිවසේ වෙනදා පරිහණය කන පුටු හිඳගැනීම සඳහා භාවිතා කලාට වරදක් නැද්ද. ඊට පවතිනයම් සී මාතිබේද. තවදා අන්තර්ජාලය හහා සිල් සමාදංවන අවස්ථාවක ඇ. සිල්වැඩ සටහනීම යම්යම් වාදනය යන අවස්ථාවක ඊට සවන්දීමේදී අප සිත පවත්තාගත යුත්තේ කෙසේද කවුණාවෙන් පහදා දෙන මැනවිස් ස්වාමින් වහන්ස කියලා. සත්පුරුස්ස පිින්වර්ත්නයේ ඔබ සිල් සමාදන් වනාා මේක විශේස දවසක්. සංගරත්නය වගේ ඔබට කටයුතු කරදාන්න වෙනවා. සිල් සමාදන් වඋනාට පාද සිල්පත කැඩින් ඇතිවෙන්න රැගන්නත්. ඒ සීලයේ ඉඳමින් භාවනා කටයුතු කරන්නත් සිල් පවානය කරනකම්ම ඔබ භාවනාවෙන් දියුණ වෙන්නත් වග බලාගන්න ඕන ඒනිසා ඇඳම් පොටුසාහ ගිහිජීවිතයේදී ඇතිකර ඇතිවතිබුණෝ බැඳීම් කරගත්ත කවුණුවලින් ඇත් වෙලා මේ උපෝසත සීලියත් එක්ක යට ගැලපෙන පින්බර භාවනාන් යෝගී ජීවිතීම ගෙවන්න. වෙන්දා පරිහනය කරපු දේවල්ලින් ඇත් වෙලා ඔය ඇත්තෝ පැතුරුවාදිය භාවිතා කරමින්. කටයුතු කරන්න අන්තර්ජාලීසිය සමාදැන් වෙලා ඒ වැඩසටහනීම වාදනයන් ආදී යනකොට ඒවාට සබන් නොදී කටයුතු කරන්න ඔය ඇත්තූ නමඟපල් ලබන්නට ඒ පිම්බලදිනය උපකාර කරගන්න. ඊළඟට ආලතිීන පස්නේ අවසර ස්වාමීන් වහන්සේ තමා උදෙසා මැරූ බව නොදැක්ක නොවැසූ. මා උදෙසා මැරූ බව සැක නොකරපු, මාංස කැපමාන්ස දෙෙසමා අසා තිබෙනවා. ඒවායේ අකුසල් පාණගාතය සිදුවන තැනැත්තාටය. මේ අයුරින් ස්වභාවික පරිසරයෙන් අල්ලාගත් සතුම්, අප උදෙසා අල්ලාගත් බව නොදැක්ක. නොවැසූ සතකු, ආහාරපාන් ලබාදී ඇතිකිරීමේදී පිනක් සිදුවෙනවාද, පවක් සිදුවෙනවාද, පහදා දෙන්න තෙරුවන්සාණය කියලා. ඔබ හලතියෙන පස්්නේ අපිට වැටහුණේ මෙහෙම එතකොට පින්වත්නී මේ අයුධින් ස්වභාවික පරිසරයෙන් අල්ලාගත් සතුම් අප උදෙසා අල්ලාගත් බව නොදැක්ක. නොවැසූ සතෙකු, ආහාරපා ලබාදී ඇති කිරීමේදී. පිනක් සිදුුවෙනවාද කියලා. පින්වත්නී ඔය ඇත්තූ උදෙසා අල්ලාගත්ත බව. නොදැක්ක වනාට කවුරු හෝ දෙසා මරන්න අල්ලාගත්ත බව ඔබ දන්නවැඇති දැනගන්න පුළුවන්නේ. එතකොටන ඔබ නිදහස් කරන්නේ. එතකොට එහෙම නැත්තන් අසරනි වෙච්ච සතේක්නේ නැත්තැන් කලේ් නිදහස් කරනවාන්නේ. හදනවනං හදන්න වෙන්නේ ඒවගේ යම්කිස අසරන වෙච්ච සතයකරේ වගේ කෙනෙ. එර නොවැසූ සතෙකු ආහාර පාන ලබාදී. ඇතිකිරීමේදී පිනක් හෙදු වෙනවාද කියල ඇහුවොත් කොහොමත් නිරසන් සත්‍යයෙක්ට දෙන ආහාරය පිනක්. නොදීන්නවට වඩා. ඔය ඇත්තූ තිරසසත්්‍යයට දෙන ආහාරයේ පෞද්ගලික දානවල පහළම බොහෝකාලයක් ප්‍රතිපල් ලබන්න පුළුවන් පිනක්. එන්සා තිරසංසත්වයක් මේ මනයේ නිදහස් කරගෙන ඔබ මේ කවුරුහරි කෙනෙක් ෙනියෝ මරන්න ඉන්න සතෙක් වනත් නිදහස් කරගෙන්න්න ඒ සතහට කන්න බොන්න දෙනවාන පිනක්. නිදහස් කරගත්තේ නැතුව තවත් කෙනෙ කදන සතෙක්ට වඋනත් කන්න බොණ දෙරවනම් පිනා. ගොහමෝුණතේ සං ගත සත්වයේ ගෙරහන්න සුනක එට වනත් කන්න බොන දෙනවනම් ඒක පිනා. ඒක පින් කමක් වෙනවා. එනිසා ලෝබයකින් තොරව තිහේතුක උත්කෘස්ත ඥාන සම්පයුත්ත සිත්හෝ දිහේතුක සිත් ඇතිවන විදිහට ඔය ඇත්තන්ට කුස ලිවිපාකයෝ ලැබෙනවා. ඊළඟට හලතියන පස්්නය තමයි අවසර ස්වාමින් වහන්සේ. බුදුරජාණන් වහන්සේ නමක් බුදුගුණයන් විස්තරවාසයෙන් දේශනා කෙරුවෝත්. මුළු ජීවිත කාලෙම ඊට ගත වන බව අසා ඇත්තේමු. ඒ ගුණයන් කැටිකොට නවගුණයක් ලෙස දක්වා ඇති ඒ බුදු ගුණයන්ගේ විස්තර විනාඩි කීපයකින් දැක්වී හැකිය. නමුත් ඒ විස්තරවලට පිටින් යමෙක් මේ මේ නිසා අරහන් වී. සම්මා සම්බුද්ධ වී කියා දැක්වුවොත් ඔහුට ධර්ම විකෘතිකයා කියයි. අපේ පොත්තල බුදුගුණ නවීට විස්තරවස්සයෙන් දක්වා ඇති දීට අමතරව වෙන බුදුගුණයන් දක්වන්න නොහැකිද. කවුණාවෙන් පහදාදින සීක්වාතිරුවන් සානය කියලා අනිවාරීම පුළුවන්. සූත්‍ර විනය අභිධරමය අටුවාටිකා පරිවාරගන්ත තිපිට කාර්ථකත්නකමේ ඔස්සේ දැනගෙන කටයුතු කරද්දී. ඒ තැංවලද ඔබට හම්බුවනා බුදුරජාණන් වහන්සේ කළකී දේශනා කළ හැසවුණු දේවා. එතින්දී කෙටියේ මාතෘකාවසයෙන් තියන නවාරහාදී බුදුගනවල මෙන්න මේ බුදුගුණයට තමයි මේක ඇත්ලත් වෙන්නේ මේ ගුණේ තමයි මේක ඇත්ලත් වෙන්නේ කියලා ඒඒ මාර්තකාවට අයත්තා විස්තර බොහෝමයක් ඔබට හිතාගන්න පුළුවන්ක. ඔබේවා කයිවිදියට හදලා බ ගාථ විදියට හදලා, ඔබේවා වාකෙ විදිට හදලා අව අනිත් අයට මිබිවිධාකාර කුසාසිත් ඇතිවනාකාරයට ඒවා සච්ඡායනා කළොත් ගායනා කළොත් ඔබ ඒවා ඒ අයට අහන්න සැලස්වොත් ඔබ ඉතින් පින් සිද් දෙවෙන මාත්තුකා නවේයට අදාළවතියන සැබෑ විස්තර තුරතු වනේ ඉතිං ඒක කරන්න අනිත් අයි ඉතින් හිනාාවනාටකමක් නෑ ඒ ඇත්තූ හිනාාවෙනකොට ඔබට ඔච්චමට සර්ධමට හිනාවේදී කටි ඇතික දෙගත් අකුසාසිත්වට යාල විපාකමින්දී ඔබනං ඒගන නිකංවත් බේෂයක්වත් පටිගයක් වත් ගැ ලුවක්කත් තිකරගන්න එපා බොහෝම කවුණාවේ මෛත්‍රීයෙන් ඒයට දයාවානුකම්පාාව ඇතිකරගෙන ඔබ ඒයට හොඳට අහන්න සලස්සන්න ඔබ දැනගත්ත ඔබට කියන්න පුළුවන් විදිහයට ඒ බුතිගුණ. ඒළඟට හල තියෙන ප්‍රස්්නේ අවසරය ගුරු සාමින් වහන්සේ ආදීනවේ දැකීමටනම් ආස්වාදයේ විඩිය යුත්ත. සාරිපුත්ත මහරාතන් වහන්සේ ආස්වාදී ආදීනව දැකත්. සත්ත්‍ය සොයාෑමට තීරණය කලාා, තතාගතයන් වහන්සේ සියලු ආස්වාදයන්විඳ. ඒ හරයක් නොමැතිබ වටහාගෙන, සත්‍ය සොයායාෑමට පෙළබුණා, එමගින් නිරූපණය වෙන්නේ ආස්වාදයෙන් ොල. ආදීනවේ දැකිය නොහැකි බවද, අපකිරී අනුකම්පාවීෙන් පහතාදින සේක්වා තෙරුවන් සාණය කියලා සත්පුෘස පින්වත්නි එහෙමනෙමේ ඒක මෙහෙම තේරුන්ගන්නට ඕනෙ. අස්සාදෝකිවහාම යංකෝ භික්කවේ ඉමේ පංච කාමගුණේ පටිච්ච උපපා්්‍යති සුකන් සෝමනස්සං අයන් කාමානං අස්සාදෝ. පින්වත් මහනනීමේ පංච කාම ගුණයන් ගරූප සද්ද ගන්දරසි ස්පාර්ස කියන මේ පංච කාම ගුණයන් ගැන යම් කායික සැපයක්හෝ මානංසික සැපයක් උපදවනවද මේක කාමයන්ගේ සැපේ වෙනවා. කාමයන්ගේ එහෙම සැපයක් තියෙනවා. ඒකෙ ආදීනවයත් එහෙම දකින්න ඕන. අයම්පි භික්කවේ කාමානං ආදීනවෝ සන්දිිට්ටිකෝ දුක්කා කන්දුවෝ කාම හේතුූ කාමනිදානං කාමාධික නං කාමානමී ව හේතු. පින්වත් මහනනී මේක කාමය හේතු කරග. කාමයේ මුල් කරගෙන, කාමයේ කරනකොටගෙන, කාමේ නිසා මෙලොවදීම විඳින්න ඕන ආතීනව රාසියක් දුකරාසියක් වෙනවා. අයම්පි බික්කවේ, ංති බුදරජාන් සද ස්ා රනවා අයම්පි භික්කවේ කාමානං ආදීනවෝ සම්පරායිකෝ දුක්කා කන්ඳුව කාමහිතු, කාමනිදානං, කාම ආධිකනං කාමානමීව හේතු කියලා. ඒක වී පින්වත් මහනනී කාමේ නිසා කාමේ මුල් කරගෙන කාමේ කාරන කොටගෙන කාමේ නිසා මෙලෝ පරලෝ විඳින්න ඕන ආදීනව දුක්‍රාසියකුත් තියෙනවා ඒකෙන් මිදර නිස් සරණේ කංච බික්කවේ කාමාන නිසා න යෝ ික් ව කාමේනිසා. චන්දරාගවි නියෝ චන්දරාගත් පහනං ඉදන් කාමානන් නිසානං. පිින්වත් මහනිනේ කාමයන්ගේ නැතිකීම කවරේද මහනනයේ කාමයන්ගේ ආසාව මැඩ දුරුවල කිරීමක් වෙනවාද ආසාාව නැති කිරීමක් වෙනවාද මේක කාමයන්ගේ නිදහස්සීමයි කියලා. ඔන්න ඔය කිව විදිති හිතන්න. එතකොට තීරීව අරවා විඳින්න ඕන්නැහැ. ඔය ඇත්තුෝ ඒවාතින ආසාද ආදීනවය වගේ නිසානේ දැකලා අවබෝධ කරගෙන ප්‍රඥාපාරිමිතා සම්පූර්ණ කරගෙන. නිවන් දකින්න ඕන කියලා,පිරාහුල කුමාරයා ඕව විඳින්න ගිියන හැනේ මෙතගොඩ සත් හැවිදිවයේදී පැවිදි උතුමන් වහස ෝව විඳින්න ගී නෑනේ ඒ ඒ ගැන හෙම අවබෝධයෙන් කටයුතු කරන්නට ඕන. ඒළඟට හලතියන පස්නේ, තෙරුවන්සානය ස්වාමීන් වහන්සේ. සබ්බචිත්ත සාධාන චෛතසික වල චේතනාව යෙදෙනවානේ. චේතනාවට කර්මය යෙදෙනවාඋනත්. චක්කු සෝත ගහනජයූ හා කාය විඤ්ඥාන සිත්ධයේ කර්ම නොයිතිෙන්නේ ඇයි. ඒ වගේම කර්ම විඤ්ඥානයේ මනෝදාාතු මනෝ විඤ්ානධාතු මේවා සැකවින් පහත්ල දෙන්න ස්වාමින් වහස බොහොම පින් කියලා. පිින්වතිය සබ්බචිත්ත සාධානන් චෛතසිකවල යෙත්නව හිතයි හිතයෙත්නයේ චෛතසිකයි ඒ ඒ කටයුතුවල යොදවාලන චේත්නාව. ඒ චේතනාව එහෙම යුද නට. චක් විඥා අහේතුක කුසලිවිපාක කුසලවිපාක හිද්දක වීවා. සෝතගාන ජිව්හා ඇකායසිත් වීවා. ඒ දිපංච විඤ්ඥාන වල පින්ංවර්ත්නි ඒ සිත යෙත්නාට. පංචත්තු අරා වච්චනය ඒවාගේම සන්තියන හිත්වොල සම්පටිච්චන හිවල ඒව යෙත්නාට. ඒ සිත්තල පින්ංවර්ත්නී යෙතිින්න්නේ නැහැ ලූපදී සමෝහා ලූබඳු සමෝහකිින් හේතු. ඒ ලෝබදය සමෝහ අලෝබදව සමෝහකෙන් හේතු යෙදෙන සිත්වෙන්නේ ජවන්සත්. ඒ ජවන්සේත් වලට තමයි විපාක ධර්මයක් හැදෙන්නේ. චේතනාව යෙදෙනවා ඒ හිත්වල තියෙන චෛල්සිකය සිතු ඒ කටයුතු යුදවන්න. එපාය යුදවන චේත්නා ධර්මය යෙත්නාට මෙතෙදි පිංවර්ත්න අර අලෝබදෝ සමෝහ ලෝබදය සමෝහකින් හේතු යෙදෙමින් අනාගත විපාක ලබා දෙන විදිහට ඒ අනෙකුත් බව සම්පාන්න චෛල්සික ධර්ම යෙදෙමින් ඒ. ඒ විපාක ලැබෙන ආකාරයට හිතයි චයිල්සික ධර්ම යොදවන තත්ත්වයට බලවත්වන අවස්ථාවේදී තමයි අනාගත විපාක සකසෙන්නේ. ඒක ඒ විදිහට තීරුන්ගන්න ඕන චේතනාව යෙදුනාට ඒ ඒ සිත්වද අනාගත විපාක ලබා දෙන කර්ම විපාක බවටපත්වන හිත්වෙන්නේ ජවන්සිත්වල යෙත්න චීතනා ශේසිිස්වභාවේ. ඔබ මින්ද හලතියෙන කර්ම විඤ්ඥානයේ මනෝධාතු මනෝවිඤ්ඥාන්ධාතු කියලා කර්ම විඤ්ඥානයකි වහා මෙතකොට ජවන්සිප්වල ඒ යෙත්න කර්ම විපාහක බවට පත්කරන්න පුළුවන්ගේ කර්ම විඤ්ඥාන ස්වභාවයම් පත් බුදුරජාණන් වහන්සේ ගිහිගේ හැසේන කොටිහෙම විවිධාකාල උදවිය කරම රැස්කර ගන සිස්වභාවයන් ගැන එහෙම දේශනා කළ එතකොට ඔ ඇත්තු ඉතින්දි අහනව තව ඒකටම මනෝධාතු මනෝ විඤ්ඥාන්ධාතු කියන මන අද කියලා ඉතින්දි පිංුවර්ත්න මනෝධාතු මනෝවිඤ්ඥාන්ධාතු කිව්ව හම ඒක මෙන්න මෙහිම තේරුන් ගන්න පංචාත්වාරා වච්චනය කුසර විපාක සම්පටිච්චනය අකුසර විපාක සම්පටිච්චනය මනෝදධාතු වෙනවා මනෝවිඤ්ඥාන්තාාතුව කියන මොකක්දකලා ඇහුවොත් මනෝවිඤ්ඥාන්තාාතුව වෙන්නේ පින්වර්න චක්කු විඤ්ඥාන දෙක්ක ඒ කියන්නේ. අහේතුකු උපේකා සහකද අකුසලීපා කුසලපාක චක්ක විඥ්ඥා දෙක සෝතගාන ජවහාකා වි්ඥාන් දෙයක්කෙන දිිපංච ඤ්ඥානයේ දහයත් ඒවාගේ මනෝ විඤ්ඥාන තුනවන පංචත්වාරා වච්චනය කුසලි විපාකම්පටිච්චනය අකුසල විපාක සම්පටිච්චනය කියෙන සිත්තුනක් කියන ඒ සිත් ධාතුන ඇරෙන්න්න ඉතිර වුණු සිත් හැත්තෑ හයම මනෝවිඤ්ඥාන ධාතුව වෙනවා. ඒ විදිහට කර්ම විඤ්ඥාන මනෝධාතුව මනෝ විඥ්ඥාන්ධාතු තේරුම් ගන්නට ඕන. ඊළඟට හලතියන පස්්නේ තමයි අවසරය පින්වත් ස්වාමින් වහන්සේ. ධර්මදානමේ පින්කන් සිදුකිරීම සඳහා. දැන්ට තිබෙන වඩා සුදුසු දහම් පොත්පත්මනවා දැයි, පහ තාදනමින් කරුණාවෙන් ඉල්ලා සිටමි. එසේම ස්වාමින් වහන්ස දහම් පොත්පත්වල මුද්‍රන් දෝස තිබීමෙන් පූජය කරන්න අහට අකු සරයක් සිදුවෙනවාද කවුණාවෙන් පහත් දාධනසෙක්වා තිරුවන් සහනෑ ස්වාමින් වහන්ස කියලා. සත්පුලස පින්වර්නී. දරමදාානයේ කර්නකොට ත්‍රිපිටක අටුවාටීකා පරිවාර ගන්ත පොස්සහ. යත් පංචිත්‍රපිටකේ කියලා අපි හඳුන්ව නර මහනිය ධර්ම ගන්ත ටික ඇතිපූජනය හටු කානයේ චන්දයමල නායක පින්වන්ත සාමීන්තයන් වහන්සේගේ මහනය ධර්ම ගන්ත එහෙම ධර්මදාන විදියට පූජා කරන්න. යමියම් මුදදන් දෝස තිබුණාවේ. ඔය ඇත්තන් අකුසලට සමාධන් වීමක් එන්නේ මුදවන් දෝස තිබුණනා කියලා ඒ මුද්‍රන් දෝස මඟ හරවල ගන්න සෝති පත්‍රත් ඒ වගේ තියෙනවා නිරවුල්ු කල්ල නිවඇදි කල්ලා තියෙනවා ඔබට කැට්ලුවක් නැතුව. ඔබට ධර්මතාන මේ පින්කම කරගන්න. පුළුවන් මුරදරන් දෝසරයක් ලුව කරගන්න එපා එය පරිහණය කන අයට නිරවුල්ල පරිසණය කිරීමේ දැනුමයි. අවස්්‍ය වෙන්නේ මු්‍රන් දෝස හිතා මතා කරන දේවල් නෙමේ ඒවා එතනන් ැකි යුතුකවුණු නෙමේ පරිසරණය කනෑ දන්නවා නිවැහද දීගත යුතු ආකාරය. අනිවාර්යම ධර්මදානාදිය, අනිවාර්යම කළරගන්න මුදදු දෝස් තිබුණත් නතත්. ඊළඟට හලතියන පස්නේ තමයි, තෙරුවන් සානය ස්වාමින් වහන්සේ, රූපාවචර ධ්‍යානසිත් අයත්වන්නේ පු්ඥාබි සංකාරවලටද. අරූපාවචර ්‍යානසිත් අයත්වන්නේ ආනජාභ සංකාරවලටද. මේ දෙකම ්‍යානසිත් නම්. ඇයි සංකාර පං්ඥාභය ආනංජාාවිලෙස වෙනස් වන්නේ කවුණාවෙන් පහතා දෙන සේක්වා කියලා සත්පුරුස පින්වුවත් හිට ප්‍රධාන හේ තුවත්තියෙනවා. රූපාවචර ්‍යානසිත් ඇතිකරගන්නේ කාමාවචර සිත්පමාණය සිත්විධහ නැති කරලා අරපනා ජවන් උපදවාගෙන ඒ කියන ප්‍රමධ්‍යානන් දුතිී අධ්‍යාන් තුති අ්‍යාන චතුත් අධ්‍යාන. පංචමධ්‍යාන උපදවාගෙන. එතකොට ඒ අරපනා ජවනයක් උපදවා ගන්නකොට. කාමච්චන්ද ව්‍යාති මිද උද්දච්චකුකුච විචිච්වාාව නතිකර ගෙන තමයි ්‍යාන අංග උපදවා ගන්නේ. එක්කෙක් නීවර්ණයක් එක්කෙක් ්‍යාන අංගයන්ගින් නැතිකර ගෙන තමයි. ඒකනාා උපෙක්කා ඒකාගතාවේ දක්වා චතුත් අධ්‍යානය දක්වා දියුණි වෙන්නේ. එතකොට ඒ රූපාවචර දියුණ වේ උපරිම සීමාව තමයි ඒක. එතකොට ඉස්කන්ද පහක්ම තියෙනවා. ඉස්කන්ද පහක්ම තියෙන අවස්ථාවක්කේ අසංජසාත් ඒක ඉස්කන්ධයක්නේ ඉස්කන්ද පහක්ම තියෙන බල සම්පන්න තත් ඒක ඒකෙන දියුණුවට යනකොට ඒ අයිති වෙන්නේ. අර කාමාවච්චර භූමියේ තියෙන අංග නැතිකරගෙන ඉහලට ගිය තැනෙහින්ද කාම්භූමියට සමීප. මට්ටමක තියනෙහින්ද පං්ඥාබි සංකාරවලට හැබේ පින්ගුවත්න ආනංජාපි කියන ඉතාම බල සම්පාන සංස්කාරධර්මයු. මොකද නීවනාදී අමුතුෙන් නැතිකරගෙන ගියකමයක් නෙමේ නීවනාදී නැතික දෙගෙන ශක්තිමත්ත ඉන්ද අරමුණ වෙනස් කරලා හිත බලවාත්කරගෙන ස්කන්දපා හතරක් බවට පත් කරගෙන ඉන්න පබල තැනක් තමයි ආනංජාබි සංකාර කර කියන්නේ. බලසම්පන්නම තැන ඒවගේ තැන කායුකාලයත් අරවගේ පොි පොඩි ආයුකාල නෙේ මහකාර. විසිද්ධා අතලිස්දාා හැටදාසු හදාවිත පර සම්පන්නතැන් ආකාසානංචායත්න වි්ඥාණංචායත්නාකිංචඥායත්න නිවසඥානා සංඥායත්න කළ කියන්නේ එනිසා පැහැදිලිවම පින්වර්ත්නී ධ්‍යාන භූමි වඋනාට පැහැදිලිවම භූමි දේ‍යාකාරයක් පංච ගෝකාරසා චතු ෝකාර භූමි ද්‍යාකාරයක් අතන පංච ඕකාර භූමික ෝකාර භූමිති බඩහිස් වභාවයක් සිස්වභාවයක් නෑ ව්‍යහපපලයේ තියෙන. ආයු කාලේම අසන් සත්්‍යයට තියෙන්නේ නමුොත් මෙත නපින්වර්ත්නේ ආයු කාලසානි කුත් හැමදීම බොහෝම් පබල විදිහට ඉතා දීර්ග කාලයක් වෙනවා අති දීර්ක කාලයක් වෙනවා. මහාබල සම්පන තැනක් වෙනවා. මේ ආනිංජාවි සංකාර අරූපී භූම්වලින් පිරහුණොත් එව්දව අනිවාදම රූපී භූමිවලට තමයි පත්වෙන් ඊට පහල කාම් භූම්වලට පත් ෙනෑ නමුත් රූපී භූම්වලින් පහල පහල කාම්භූම්වලට පත්වීමේ ඉඩකඩ තියෙනවා. අපයගත නොවනත් මේ විදිහට ඒ කවන තේරුම්ගන්න. la tua ona ඒළඟගට හලතියන පස්්නය තමයි ස්වාමීන් වහන්සේ ආයෝපවාදී යන කුමත්ද අපි විසින් ආරයෝපවාදය සිද වී ඇත්නම් ඊට පිළියමක් දේශනා කරන සේක්වා ආයෝපවාදය කියළ කියන්න සදැහැබර පිංගුවන ආරයන් වහන්සේලාට උපවාදකීම දොස්කීම දේශහිම් පැනීම බුදුරජාණන් වහන්සේට හෝ පසේ බුදුරජාණන් වහන්සේට හු ආර්යන් වහන්සේලා වනු බුද්දස්සාාවකයකුට හරි ගේ ගීගදර කිය ෝහ න් පුදගලෙක්ට හරි දේශයෙන් ගර්න ගල් හා කළහාම දේශහිතින් බැන්නහම. ඒක ආර්යෝපවාද කරමය වෙනවා. ගහස්ත සෝහන් පුද්ගලෙක්්ට වඋුණත්. ඒකද පින්වදි පිළියම් කරන්න පුළුවන් අනතුරා. අපරාධය කර පුද්ගලයා, ඒ අදාර ආරය පුද්ගලයා කමාකරවගත්තුොත් ඒ දෝසේ ඒ ජීවිතයේදීම නැතිවෙලා යනහිෙද ඒ අයට මඟපල් ලබන තියන බාධාව කමා කර ගැනීමෙන් නැති කරගන්න පුළුවන්. ඊට පස් ඒකනට මඟපල් ලබන්න පුළුවන්කම ලැබෙනවා. තමන් අතින් සිද්ධෝනු වරද ඇයි ආරය පුද්ගලයා. ඔයාගෙන කියරිවල්ල සමාව ගන්න පුළුවන් තත්ත්වයක් තුළ නැත්නම්. ඔහු ඉන්න දෙදිසාාවට වන්දනා කරලා ඒ දිසාවට වැන්්ල ඒ සමාවය ගන්න පුළුවන් ඒ ආර්ියයෝත්තමයා මිය ගිහිල ඉන්නවන ඔහුගේ සොහන පැත්තර වැද සමාව ගන්න පුළුවන්. ඇයි විදිහට තමන්ගේ සිතත තුළින් සමාව අරගෙන ඒකෙනට පුළුවන් ආරයෝපවාදාන්තරයේ මිදන්නට. ඒළඟට ආලතියෙන ප්‍රශ්නේ තමයි සාමින් වහන්සේ. මාගේ පියාගේ සහෝතරයා විවාහක අතර, දරුවන් නොමැත, හ පිෙනහළුපිළිකා රෝගීම් පෙලිෙන අතර. ඕහගේ රෝගයේ සොයා ගැනීම ඇත්දු සියරුදී අප විසින් වියදම් කරමින් සිදුකර. අතර අප නිවසේ රඳවාගෙන මහරගම් ප්‍රතිකාර සඳහාද රැගෙනයයි. මගේ ගැටලුවනම්. ඔහුඉතා දාදඩු අතර නිතර කෑගසමින් බැනවාදී. කියන දෙයක් අහන්නේත් නැත මත් පැන් දුම්වැටද ඇතම් වෙට ඉල්ලමින් කෑගසයි. ඔහුට කෙතරම් උපකාර කරද. ඕහගේ කියානිසා මට නිතර තර අයයි. මගේ නිවසේ සාමාන කටයේතුවලට ද බාදා සිදුවේ. මගේ අකුසා රැස්සීම වලකාගන්නට කුමක් කළ යුද්ධ ඔහොට දිගටම සැලකීම කළ යුතුද. නැති නම් ඔහුගේ කියාවන්න නිසා ඔහු හුගේ නිවසට ගෙනයෑමෙන් අපහට අකුසා සිදුවේද කවුණාවෙන් පහදාතිෙන සේක්වා කියලා කවුණාවන්ත ගුණබල පින්වර්ත්නේ ඔබගේ නිවසීම තියාගෙන ඇපු උපස්ථාන කරන්න. යම්කිසි රෝගාබාද හැත්නාම ඇඟ ඇත්ල ගොඩාක් කැක්කුම්ගෙනවා. එකතුන්හහිටිතඇන් අමතක වෙනවා උදව්පකාර කරපුය අමතක වෙනවා බනිනවා දොස් කියනවා අරකායික පිහිඩාවන් එක. එතකොටා අර උදවපකාර කනයට දැදිසේ පීදාවක් ගෙනවා. හැබැයි ඔයා ඇත්තෝ ඉවසීම හොතට පුරුතු කරන්න ඒකොපට ඉතා වටිනා පාරමිතාවක් කන්තිය. ඒවාගේම ඔය ඇත්තූ අර රෝගයා අරවිදිට දුක්කිිණමින් ඉද්‍යිය හොගේ සරීරයේ දුරුවලවන විදිිය. ඔහුගේ ඒ කීන්තියෑමාදී ඒස්භාවන් උක්කොම් හොඳට අධ්‍යනය කරලා ප්‍රඥාවත් ඇති කරගන්න. හුගේ ස්කාධ ධාතු ආයත්න ඉද්‍රියන්ගේ හැටි තේරුම් අරගෙන ඔය ඇත්තූ ප්‍රඥාාව හොට තිවුුණුකරගන්න. ඔබට ලැබිලාතියෙන්න්නේ නම් අමිලවස්තුවක්. පින්වත්නී ඔය හැත්තන්ට ලැබිල තියෙන්නේ අමිලවස්තුවක්. එනිසා. ඔය ඇත්තෝ ඔබට කොච්චට නින්දා අපහ සහන්න වනත් ගිලනුන්ට කරන්න පුළුවන් උපස්ථානය කරලා අනාගත ඔබ ගිලනෙක් නොවනපුුණ්‍ය කරමය කරගන්න. මේ ජීවිතයේ ඉදිරිකාලයේ නිදුක්ක නිදෝගි ඉන්න පුලුවන් විදිහටත්. පෙරසංසාර ඔබ කරයගෙන්ති රගුසල කරවම මතු වෙලා ලෙඩදුක් බාධාපීද ඇති නොවෙන්නත්. දිිට්‍රධම වීත්නය කුසලේ රුකුලක් කරගන්නනම් ඔය ඇත්තන්ට හොඳ අවස්ථාවක් ලබිලන. ඒනිසා නිසීමතියාගන්න ටිකක් බැනුම් ඇහකට කමන්න බයිනකොට නිවසාන පෙරලා බනිින් එපා සංගරාත්නය වගේ කටයුතු කරන්න. ඒවාගේම හොඳට අපූපස්ථාන කරන්න හොඳට සලකන්න. කාලේ යනකොට ඒගෙන ඒ කවනුත් තේරුම් අරගෙන සංසිදේමම් ච්චර බැල්ලත් මට බනිින් ඕෑනෙ කීන් තිගන්න යනේ බන්න කැපු උප්‍රස්ථාන කරන විදිහ. ඔබේ වෙනස්සීම ඔහ ඒ කාන්තයම වෙනස් කරනවා. එනිසල් ලැබිල තියන්නේ නම් වර ප්‍රසාධයක් ව කහිමිකරගන්න පහොඳට ප්‍රස්ථාන කරලා ගිතරමතියාගෙන හැකබලාගන්න. ඒ පින්කම නිවන් දකිින් උපකාරවීවාකළ නිවනමත් අරමුණ කරන්න. ඊළඟට හලතිීන පස්නේ, පින්වා ස්වාමින් වහන්සේට නමස්කාර වීවා, ගින්දර යොදාගනිමෙන් පිළියලකන පාන. ගිලාම් පස චතුමන්්‍ර විකාලය අකපද. චතුමාර්දයට කොහොමත් ගින්දරය යොදාගන්න ඕ නේ එන්සා චතුමන්්‍රවද මී පැණි අරෙන්න්න. අන ත් ගිතල් බටර් ඒ හකුරු උහකුරු ඒ තිකට කොහමත් ගින්දරය යොදාගෙන සකස් කරගන්න වෙනවා. ඒකදී මී පැණි විතරක් ගින්දරෙන් රත් කරන්නේ අර අතිික නිියුන් අට පස්සේ කවලංකරලා චතුමන්්‍ර හ දන්නේ. නමුත් අස්ටපාන ගත් අට පස්සේ අෂටපාන ගින්දරෙන් එහෙම සකස් කරගන්න හ පින්වත්න. අස්ටපාන වර්ගවන ඒ අම්භපානයේ ජම්ඹපානයේ, වූජපානයේ මෝජපානයේ, මදුපානයේ මුදධිකපානය සාලිකපානය පාර්ශකපානය කියන මෙන්න මේ අටහෝ ඒකට සමානවතිය කුඩා ගිඩි වර්ගවවින් ඔය ඇත්තන්ට පානයක් සකස් කරලා සංගරත්නයට පූජයකාන පුඩාන්. ඔබසිල් සමාදන්ව ඉන්නකොට ඔය ඇත්තන්ටත් වලදන්න ගන්න පුළුවන්. එතවට අම්ඹපාන කියන්නේ අඹපන්නේෙ. ඉදුුණු අඹගෙදී ඇල්වතුරෙන් පෙරල්ලා සීනිහකුරුවාදිය මුස්මිස්්‍ර කරලා හදාගන්න පුළුවන්. එතකොට ජම්භපානයක යන ඉදුුණු ජම්බු ෙදිනේ ඕෝජචපානයකයන්නේ ඉඳුණු ඇටි හේල්නේ මඳපානයකයන්නේ අමු මිදිනේ ඒවාගේ මුද්ධිකපානයක යනනි වේලුවූ මිඳිනේ ඒ වේලො මුදරප පලන්නේ සාලුකපානයකයන හෝළු ගැදින පාර්ෂකපානයකයන මසංගදිනේ මේවා ඇල්වතුරින් සකස් කරලා ඒකට අවස්කරණය තිගේ එකතු කරලා ගන්න පුළුවන්. දෙහි දොඩන් සියඹලා මේ වගේ දේවල්වල්නොත් පාන වරගහත්ලා පරිහණයකන්න පුළුවන්කම තියෙනවා. නමුත් ගිින්දනය රත්ගාන බෑ අවවියෙන් කකාරලා ගන්න පුළුවන්කම තියෙනවා. ඊල්ළඟගට හලතියන පස්සනේ බුදුරජාණන් වහන්සේ තුළ පැවති දෙතිස්මාපුරුෂ ලක්ෂණ අතරින්. ලක්සන හතක් මහාකාසේ මහරාතන් වහන්සේ තුළත් පැවැති බවට අස අතිබෙනවා පින්වා ස්වාමින් වහන්සේ. ලක්සන හත මොනවාද ඒ පිළිබන සඳහන් වනතනක් තියෙනවාද කානික පහදා දෙන සේක්වා කියලා අටවා ගන්තවල්දී මහකාසේ මහරාතන් වහන්සේගේ චෛතාපදාන විස්තරකන තැන්වල සහරකාුණු සඳහන්ගෙනවා සහරකාවු සඳ. වෙන්න නැහැ බුදුරජාණන් වහන්සේගේ සරීදයේ මහාපුරුෂ ලක්සන තිස් දෙකින් මහකාසය මහරාතන් වහන්සේටපුරුස ලක්සන හතක් තිබ්බා. එනිසානි බුදුරජාණන් වහන්සේ කියලා මහකාශය මහරාතන් වහන්සේට සමහරු රැවටනේ එතකට බුදුරජාණන් වහන්සේට වඩ අඟල් හතලක් උසින් මහකාසය මහරාතන් වහන්සේ මිටි වුණ. දෙතිස්මා පුරුසලක්ෂණ වලින් බුදුරජාණන් වහන්සේත වඩා බුදුරජාණන් වහන්සේට වඩා අඩ ටික් අඩුනා බොහෝ ප්‍රමාණයක් හතයි සමානකම් තිබ්බේ ඒ පිළිබඳ අපේ අටුහාගන්තවලින් තව බොහෝ කවුණු දැනගන්න පුළුවන්කමත් තියෙනවා. ඊළඟට අහලතියන පස්සනේ තමයි අවසරය පිින්වත් සාමීින් වහන්සේ. විඤ්ඥානපච්චා නාමරූපන් නාමරූපච්චා සලායත්නා පටිච්ච සමුපාදයට අනුව, ඕපපාතික සත්‍යයෙක් තුළ හටගන්නේ කොහොමද කෙලයි අහලාතියෙන්නේෙ. පින්ංවුවත්නී ඕපාතික පදිසන්ධිය ලබාධදි සත්වයෙක්, ප්‍රතිසන්දිස් සනයේදීීම ලැබෙන නාමරූප දරම ඒ ඒ භූමිය අනුව වෙනස්වෙනවා. ඕපාතික සත්වයන් ගැන කතා කළ හම ඒඒ භූමිය අනුව නාමරූපධර්ම ලැබෙන විදිහ වෙනස් වෙනවා. ප්‍රතමතියන ආදී භූමිවල උපදින සත්වයන්ට නාම රූපධරම හතලෙස් දෙකක් ලැබෙනවා. එතව සම්පූර්ණ ආයතන ඇතිව කාම භූමිවල උපාත්තිය ලබන ඕපාතික සත්වය ඉන්ටර් සංසේජ සත්වය ඉන්ටර්ත් නාමරූපධරම හැත්තෑ තුනක් ලැබෙනවා. ඒවගේම රූපාවචර භූමයේ පතිසන්ධය ලබන සත්වයින්ට ලැබෙන්නේ වේදනා අ සං්ඥා සංකාරතියෙන් නාම ධර්ම තුන. අසං අරූපාවචර භූමිය සත්වයින්ට, ඒවගේ අසංඥ සත්්‍යයේ උපාත්තිය ලන සත්වයන්ට ප්‍රතිසන්දීදී ලැබෙන්නේ ජීවිත නවකය. ඔය විදිහට පිංුවත්නේ එක්කෙක් තැංවලදී එක්කෙක් ආකාරීයට උපාතික සත්වයන්ගේ ඒව ලැබෙන ආකාරයක් තියෙනවා. ඒළඟට අහලතියෙන ප්‍රශනේ තමයි අවසරෑ පින්වස් සාමින් වහන්සේ. රහතන් වහන්සේලා විකාලභූජනී වැළකී වාසේකනවා. එමනිසා දවල් කාලීදී හා රාත්තී කාලයේදී බුද්ධ පූජාවට ආහාර පූජාකීම සුළු සුද තිරුවන් සෑනෑ කියලා. පිවත්න විකාලභූජනයෙන් රහතන් වහසල කොහමත් වැලකිලා කටයුතු කරන්නේ. ඒහින්ද දවල් කාලයේදී හාත්. රාත්්‍රේ කාලයේදී බුදධ පූජාට ආහාර පූජාකෙන් සුසුද. පින්ුවත්නයේ දහවල් ඉඩ මුදුම්මුණට පස්සේ පහෝදා උදෑසන අරුණෝදී වෙනකම්ම ආහාරවර්ග පූජා කරන්න එපා අස්ටපානසා චතුමාන් රාධිය පූජා කරන්න ඉර මුදුන් වීමෙන් පස්සේ පහුදා අරුුණෝදී දක්වා කිසිදු ආහාරයක් සම්බුද්ධ බුද්ධ පූජාට වගේීම සංගරත්නයටත් පූජා කරන්නේ නැහැ. ඊළඟට අහලතියෙන පස්්නේ තමයි අවසර ෆින්වස්සා මෙන් වහන්සේ. කසල ගොඩකට ගිනිතියන විට ඒ සිටන සතුම් පිරිිස්සෙන් නිසා. සතුන්මාන චීතනාව නොමැති වුවත් පවසිදුුවන වද මට හිතනවා මේ සතුන් පිලිස්සෙනවනේද කියලා එවිට අකුසලයක් වෙනවාද ස්වාමින් වහන්ස. පානෝභවේ පානසන්නේයේ වදකචි දමුපක්කමු තියන ජීවිතනාසෝය අංගාපංච වදසීමේ. පින්වත්න කසල ගොඩකට ගිනිතියත්ති. අනිවාරයම සතු මේ පිරිස්සෙන පුළුව. නමුත් ඔ ඇතු සත්තුමාන චේතනාවෙන් ඒක කළොත් ඔබ අහක යන ලෙඩක් ඇඟට දාගත්ත වෙනවා. ය ඔබ දන්නව එතන පණඇති සත්තු ඉන්නවා කියලා. පණඇති සතෙක් කියලා දන්නවා. පානෝභවේ පාන සඥී වදට චිත ඔබ ඔබට ඔහුන්ව මරන්් ඕන කෙෙන හිතකුත් තියෙනවා නම්. උපක්කම ඔබ ඒක ගින්දරති තියලයේ සතා මරන්න කළ දේසයකුත් ඇතිව කටයුතු කරනවා. ඒකෙන් ඒ සතා ඝාතනය කරනවන. දේශ හිත ඒතුනොත් අනිවාරයම දේශයට විපාකයක් හම්බ වෙන උපට ඉතින් සාමානයෙන් ගිනි කොඩක් එහෙම ගි තිද දේශ හිතා ඇතිවෙන විදිහක් නෑනේ. ඔබට අනි සත්වයන්ගේ ගැටන් ඕන්න හැනි. එනිසා පින්වත්නි ඔය ඇත්තෝ කසල ගොඩවල් සතා සී පවයක්කතු වෙන්න ඇති තැනකට සත්ඒ එකති වෙන්නත් ැකට ගොඩ ගාල ඒක ඒ විතිියඇති ගිනිතිල කටයුතු කළලා කියලා, ඔබට අකුසලයක් වෙන්නේ අකුසලයක් වෙන්නේ අඩ කිවවාංග සම්පූර්ණව සිද් වුණනෝත්. ඊළඟ ටහලතියෙන පස්්නේ, පින්වස්වාමින් වහන්ස. පිරිකරවස්සේ මුදල් පූජාකිරීමෙන් අකුසලයක් සිදුුවෙනවාද නැත්ත කවුණාවෙන් පහදා දෙන්න තෙරුවන් සානෑ කියලා, ඔබ පිරිකරවසේ මුදල් පූජාවක් කර අද්දි. ඔය ඇත්තු සතුමානවානං අකුසලයක් වෙනවා. සස්ොරංකරනවානං අකුසලයක් වෙනවා කාමීවාදවා හැස්වෙනවනං අකුසලයක් වෙනවා. බොළු කියනවනන් කියලාම් කියනවනන් සරපවස වචන හිස්වත දැඩලූබී කහින්තිය මිට්‍යා දුෂස්තියාදී ඇතු කටයුතු කරනවානම්. ඔය ඇත්තු අකුසසි දුලහින් කිරෙන අකුසල කර්ම පතසත්සිීදු අකුසලයක් කරගන්නවානන් තමයි අකුසලයක් වෙන්නේ. මුදල් පිරිකරක් පූජා කිරීමෙන් ඔබට අකුසලයක් සිද්ධ වෙන්නේ නැති බවමීකින් තීරුන් ගන්න ඕන . ට ඇතිවෙන්නේ ඒ සමඟ ඥාන සම්පයුත්ත උත්කෘස්ත ජවන කුසාසිත් හතරහ ඥාන සම්පයුත්ත නොවන අලෝබදෝස කියන දිහේතුක මේ සිද්ධ අන්න ඒ ඇතිවන සිත්වලට කුසලි විපාකතමයි ලැබෙන්නේ. මුදල් පිළිගැනීම සම්බන්ධවතියන ස්වාමීින් වහන්සේලා සන්තකයේ ඒ කවුන ඔබ පූජාකිරීමෙන් ඔබට කුසලේ වර්දාක් ගැටළුවක් වෙන්න පිළිගන්නා ස්වාමීින් වහන්සේලාට තමයි තමන් උදෙසා පිළිගන්න හැකි කියියාවක් න ඇති ශාසනක කර්තාාව අංගුදසා ඒ යොදවමින් උන්න්නහසේලාට පින් සිදුකරවමින් ඒක කැපකරුගමේට කතිහිුතු කරන්න පුළුවන්. ශාසනයේ පැවැත්මට ඔබේ සහයෝගී වගේම සසරින් ගොඩි වෙන්නට ඔබේ නිවන් අඩි පිළි වෙලලා සම්පූර්ණ කරගන්න. ඊරඟට අහලතියෙන ප්‍රස්්නේ තමයි අවසරයි අපේ හාමුදුරුවනේ. පන්සලේ ඉන්න කුඩා සාමනේදයන් වහන්සේලාට සෙල්ලම් බඩු සරුන්ගල් වැනි සෙල්ලාම් කිරීමට අවැසිදේ ලබාතීම සුදු සුදයන්න ධර්මානකූලෝ පැහැදලි කර දෙන්න තෙරුවන්සා නය කියලා සත්පුරුස්ස ෆිංවර්නී. බෞද්තියෝ කිව්වට. හගක් අයිඉන්න ැිමිත්‍යයා දුෂ්ටිකියෝනේ උපැන් නැටි විතරයක් ලේබලකාරයෙක් වනාට. උපාසක උපාසිකාවන් විතරයි සදැහැබල බෞද්ධයෝ වෙන්නේ. බිස්සු බිස්සුණ උපාසක උපාසිකාවන් තමයි මේ ශාසනය සෝභමහන කරන්නේ. මේ ශාසනය තුළීන සැබෑ බෞද්ධ පිරිසේ අයයි. හැබැ හුඟක් කට්ටියනම් බෞද්ධ නම් බොරු වටාරගෙන සංගරාත්නයටත් දොස් කියියමින් පාපකරමත්කුටහක් රැස් කරගෙන ඔවුන් බොහෝ පාපකරම කරගන්නවා. ංචි හාමුදුවරු ගිහිජීවිතීන් මිදිලා සසුන්ගත වනාට පස්සේ. ඒ පොඩිසාමින් වහන්සේලාට ආදනය මවපියෝවෙන ඔය ඇත්තු. එතකොට ආචාර් උපාද්්‍යයන් වහන්සේ තමයි නීති්‍යනකූල මවුපියාවවට පත්වෙෙන්නේ. ඉතින් ඔබට දරුස නිහස ඇතු වන හම පොඩි හාමුදුරුවන්ට ඒ ආචාර් පාද්්‍යයන් වහන්සේගින් අහලා ඒ අවස්්‍ය යම්කිසිදේවා දීමේදී වනදක් වෙන්න නැහැ. හැබැයිතින් සද්ධාව ගැන ඕනෑට වඩා හිතන කට්ටිය අරව දෙකට අප හැදන්න පුළුවන්. එනිසා අපහැදෙන් නැති විදිහට කටයුතු කයරනවා, වැඩිහිට ස්වාමීන් වහන්සේලා. ළමාවයසේදී ඒ පොඩි හාමුදුරු ගැන ආචර්පාධන් වහසලා බොහොම ආතර්ණය විදිර කටයුතු කයනවා. ඔය ළමාවක් නෑනේ නෑනයහැකි වුවට පින්ංවර්ණී විහර විහාරස්ථානට ආචර්රිපාද්‍යයන් වහස අ අපූරුවට පුංචි හාමුදුන්ට ළමවයස හොඳටම දීලා තියෙනවා. ඒව අඩුවකුත් නෑ. ඉතින් දරුවනි දරුවන්ට ඕන කරන සනිහස දැකවරණය ආදරයේ සහ ඒ අවස්ස දේවාලා ආචාරපාද්‍යයන් වහන්සගෙන් ලැබේද්දී ඔය ත්තොත්තිතින් අරවගේ දේල් දුන්නට ඒක වරධක්නඉතින් අපිට නං කියන්න බෑ අපිටං වර්දක්කයකි දකින්න හැනමුත් ඔබ කෙලීම දෙන්න ඔබ කෙලීම අහන්න කතාකඥන්නේ පා ආචාර්පාද්‍යයන් වහන්සේලාගේ අහල කටයුතු කරන්න එතකොට ඒස්සාමීන් වහන්සේලා ඒ අවස් විදිට ඒ අවස්්‍ය විදිහට කටයුතු සිදු කරවි උන්වහන්සේලා අ ඒ තමයිතියෙන්නේ අරපොඩිස්සාමින් වහන්සේලා තවන උනත් සිවුරුුවරින්නේ නැති විදිහට. උන්වහන්සේලාගේ සිත් රකිමින් පුහුණුව ලබාදමින් ක්‍රමාණුකූඩව නිසිවයස්සීමාවට අරගෙන අනාගතය ශක්ති මත් කරලා සකස්කරන එක ඒ සඳහා උපාසික පාසකාවංවිදර ඔබේ සහයෝගයක් ලබා දෙන්න සෙල්ලම් බඩු සලුන්ගල් වගේ දේවල්ද දුන්නට. ඔය ඇතු සතු මරපු සොරංකරපු කාමිවාදව හැසූනු දස අකුසල කර්මපතයන්ගේ මොනවාද කළගෙන තියෙන්නේ. ඒ වෙනුවට බොහෝකාලයක් ශාසනයේ තුළ ඉන්න පුළුවන් අනාගත බුද්ධ ෘත්තියෙ නම් සකස් කරන්න දායකත්වයක් දර්ලා ඇති. ඒක වරදක් නම් අපිට දකින්න නෑ අපි කියන්නලම් දෙන්න කියලා. ඔබ කෙලින් දෙන්න. එපා ඒ ආචාරපාත් යන්වාසඇතේ කතාකන්න උන්වවාහස ගව ශ්‍රේයටබුණත්. ඔබ අනාගත බුද්ධ පුදයන් වහන්සේලා සකස්කණකට සහියෝගී තින්නේ සත්පුරුස පිින්වර්ත්නී ඊළඟට අහලතියෙන පස්්නේ ස්මින් වහන්සේ. මා අසඇති ආකාරයට, බෝසතුන් වහන්සේ වෙනත් බුද්ධසාසනවල පැවිදිවී ඇත. දීපංකර බුද්ධසාසනයේ නැත. ඇයි බෝසතුන් වහන්සේ පැවිදි නොවන්නේ පැවිදුූුණ අවස්ථාවල විදාසනා වටනවද, අභිතරමේ ඉගෙන ගන්නවද. හේතු සම්පාත්ති මුහකුරා ගියද විදාසන වටනවිට මඟපල් නොලෙබෙන්නේ ඇයි. බුදුබව පතන උතුමං, තනතුරු පතන උතුමං පැවිදිවී කුමක් කරයිද. කෙනෙක් අකමැතිනම් මඟපල නොලැබේද, බෝසතු මඟඵල නැතුව බුදු බව ලැබීමට බණ අසනවිට, භාවනා කර්නවිට මඟපල නොලැබේවාකර අධිස්ථාන කරලාද පටන්ගන්නේ තිෙරුවන් සාණය ස්වාමන් වහන්ස කියලා සත්පුරුස පිංවර්ත්නී බෝධිසත්වයන් වහන්සේ නමක්. ඒ කාන්තේම අනියතිවණ සම්පූර්ණ කරලා අනාගතයේදී අහවල් මව්පියන් අහවල් අග්‍රස්සාාවක උතුමං උපස්ථායක උතුමං. ඒවාගේ අහවල් අග්‍රස්සාවිකා උත්තමාාවියම් මෙමේ කෙනා සසරය බිරි දම කෙනා අන්තිම්භාවය පුතා ආදීවිදිහට ඒ අනාගතයේද ඒවා සම්පූර්ණ වනවිදිහට අනියතිවර්ණ කරගෙන ආවහම තමයි ඒකහෙම වෙනවද කර. බලලා නිවෙනවාන නියතිවරණය බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන්නේ. අන්න ඒ අවස්ථා වෙනකොට ඒ කෙනා අනාගතය බලන්න පුළුවන් අෂ්ටපල්ලාබී කෙනෙක් වෙලා ඉන්නට ඕනෙ. අනාගතය බලන්න පුළුවන් කෙනෙක් වෙන්නට ඕනෙ නියතිවරණ ලබන වෙලාවේදී. හරියට අපේ මහාබෝධි සත්‍යයන් වහන්සේ වගේ මහාබෝධිසත්‍යයන් වහන්සේ ගිහිගේ අත්හැරලා අභිකඥා උපදවාගෙන අනාගතයේ බලන්න පුළුවන් හැකියාව ඇතිකර ගත්තා. ඒ මහාපෞ්ධිසත්වයන් වහන්සේ මිවිවලන ලබන බවයේ සම්බුලු සසුන තුළ ඒ විවලන ලැබුවාට පස්සේ පිංවර්ත්නි පැවිදි වෙන්න පුළුවන් හරියට අපේ මයිතී බෝ සත්වයන් වහන්සේ වගේ. නමුත් නියතිවිවරණය මුලින්ම ලබන අවස්ථාව වෙනකොට ඒ කාන් තේම්ම මහබෝධිසාත්්‍යයන් වහන්සේ පංචාභිගඥාලාබී තවුසෙක් විදිහට අරවිදිහට මොන ගැහෙනවා. ඒ පංචාභිගඥාලාබී තාපසතුමා අස්ටඵල සමාපත්්‍ය උපදවාගෙනනෙ මේ යුතුමත් තා පස්තුමා අභිඥාලාබී උතුමාට අනාගතය බලන්න පුළුවන් කමතියෙන්න්න ඕන. එතකොට ඒ බෝධිසාතවයන් වහන්සේ නියතිවර් ලබන බවයේදී. යිති බෝ සැත්තන් වහසක පසුවිවරන්නේ. නමුත් නියතිවන ලබන භවයේදි අර වගේ තාපස කෙනෙක් විදිහත් තමයි කටයුත්තු කරන්නේ. ඒ වගේම ඊට පස්සේ පස්සේ බෞවලදී පැවිදි වෙනවා. හරියට ජෝතිපාල මානවකයා විදියට හිටිය මබෝධිසාත්‍යයන් වහන්සේ පැවදුනා වගේ. Quan විදිවෙල බදුරජාණන්හන්ස ොනහල නෙක්කාම පාරමිතා, වගේෙන් ප්‍රඥාපාරමිතා தி අනකොත් පාරම ධර්මත් ්‍යියුණुකනවා. ස්කඩ ධාතුව ආයත ඉන්දයෙන් අපූරුව ඉිෙන ගන්නවා. හැබැයි අයට මහපොලොව කම්පා වන විදිහට. නියතිවන ලැබූ දවසේ කළගත් ඒ දැඩිය අධිස්ථානය හින්දා. අභිඥාබලයෙන් අනාගතයේ බල්ලා බුදුරජාණන් වහන්සේගේෙන් පිටවූ වදන ආකාරයයේම මඉටුවෙනවා කියලා. ඒක දැකලාම තමන්විසිම් පත්්‍යයක් සවස්සයෙන් අනාගතයනුත් ඒක තහවුරු කරගෙනම බුද්ධකාරක ධර්මවන බෝධිපාසක ධර්ම පුරන්නට අධස්ථාන කර ගත්තිම. මහපොළොවපා ඉඳල්ලා ඒ පබල ප්‍රබලවා ආ ගමම්මගේ. විවිධ තැන්වලදී ඉතිරිපාරමිතා සම්පූර්ණ කරගන්න ශාසන තුළ පැවිදි වෙනවා. පැවිදි වුණත් නුවන මුහකුරාගියත්, හේටු සම්පත් මහකුරාගියත් විදාසනා වැඩුවත්. අර අතීතයේදී මහපොළොව කම්පාවන තරමටම කරගත්ත ඒ බල සම්පන්න අධිෂ්ඨානයේ භවන්තරීින් වැහෙන්න්නේ නැහැ. භවාන්තරයේ නොවහෙන හින්දා. ඒ මහාබුර සත්්‍යයන් වහන්සේ සංකාර්පයෙක්කා ඥානීෙන් එහාට එයන්නෙත් නැහැ. සංකාර්පෙක්කා ඥානීලඟින් නතර වෙනවා. ඊන් එහාට ගමන්කිරීමක් වෙන්නේ නැහැ. දිහයටට පිංුවර්ත්න ඒ කවුන තේරුම් ගන්නට ඕනේ බෝ සතුම් මඟ පල නැතුව බුදු බව ලැබීමට බණ අසනවිට භාවනා කරන විට මඟපල නොලැබේවාකි අධස්ථාන කරලද පටන්ගන්න හැහිම අධිස්ථානයක් කරන්නේ බෝදු සත්‍යයන් වහන්සේගේ අර අධිස්ථානය අර නියතිවන ලැබූ දවසය කර ප අධිස්ථානයේ භවන්තරයෙන් වැහිල්ලාගිල්ල ඒක නොදැනී තිබ්බත් අධිස්ථානශක්තියේ බලයහිවත්යන්නේ නැහැ. ඒ බෝධි සත්‍යයන් වහන්සේ ංකාර් පක්කඥානයෙන් එපිට. ගමන් කිරීමක් වෙන්නේ එතන්දිි බලනුව ඇයිහෙම කියලා එතින්දි අභික්ඥාධ උපදවයක් ගත්තාම, අතීත අධිස්්ඨාන සක්තිය ස අනාගත ඒ ුටු වනාකාරයේ තීරුන් අලගෙන ඉදිරියට ගමන් කරනවා තමන්ගේ අරමුණු දෙසා. ඊළඟට ඔය ඇත්තෝ ආලතියන පස්්නය තමයි අවසරය ස්වාමින් වහන්සේ. අපේ ඉන්දිය ධර්මයක් වැඩී නැතිනම්. මේ භවයේදී මාර්ගඵලයක් ලැබිය නොහැකිද. එසේනං අප මේ භවයේදී කරන භාවනා ආදිය පල රහිතද. පහදා දෙන්න මේ මට පින්වත් සාමින් වහන්ස කියලා. පින්වත්නී ඔය ඇත්තංගේ ඉන්දිය ධර්ම වැඩිනෝව භාවනා කළ හම. ඔයඇත්තන්ගේ සතර සතිපට්ටානය සත ඉද්‍යිපාදය සතුල සමයපදංවීයට පංච, ඉන්දිය පංච බල බොච්චංක ධර්මහතතාආර්ස්ඨායක මාර්ග අංගාට වැඩෙන විදිට ඔබ සීල විුද්‍යය චිත්ත විුද්‍යිය දිට්ටි විුද්‍යිය ංකාවිතවන විුද්ිය මග මග ඥාන්දස විසුද්්‍යිය පටිපදාාඥාන්දසන විශුද්්‍යිය ඥාන්දසන විශුද්‍යියෝයේ සක්ති මත්තලා ඉදිරියට එන්න කටයුතු කරන්න ඒ කාන්තේම ඔබට මඟ පල්ලබන්නට පුළුවන්කම ලැබේවී පලරහිතන්නේ මේ පල සහිතයි. භාගිවතුන් වහන්සේව විශ්වාස කරන්නේ සතර සටිපට්ටාන සූත, යේදි භාගවතුන් වහස හා සටිපට්ටාන සූතති ස්නාවේදී. ඒ කාන්තේම අවුදු හතයි උපරිම දින හතයි අවම. කෙලෙස් ඉතුරුණොත් අනාගාමී වෙනවා. කිලස් නැතුවුණොත් රහත් වෙනවා කියලා ඒකාන්තියම වචනයේ දීශනා කලා ඒ විස්්වාස කරන්න ඔබට පුළුවන් මකපල් ලබන්න. සත් පුරස පින්ංවර්ත්නනි අදට අහලා තියෙන පස්සන එකකින් අවසං වෙනවා. අදත් බොහෝ විහ සහන්සි වෙලාම සඳහා කැපවීමෙන් කටයුතු කලි වෙනද වගේම අපි අපරයකගේ පඥ්ඥාසාර පොඩි හාමුදුදන් වහන්සේ අයිවාගේ මිනිපුර අමාසන්ති තපුුවන් නිර්මාණය කළ. සුපින්වා ජයිලා මැත්තුම් මැතිනයදූ දරුවන් ඇසත් පුරසපුයවන්තයෝ. ඒවාගේමයි සහයෝගකි ලබාදුන් අනෙක් හැමදිනා මේ මෝති සීපත් කරනවා ඔබ හැමගේ නමින් මියගඥා නෑදෑයු. මීපින් අනමෝදං වේවාදීවරු මී පින් අනුමෝදන් වීවා නිවන්දකින්නට ඔබ සැමදිනාටම මේ ධර්මස්වවනේ ධර්මදාන ධර්මසා කච්ඡාපුන්න කුසලි උපකාරක දරම වීවා. ආකා සට්ටාචි බුම්මට්ටා දීවානා ගාමහිද්දිකා පු්ඥන්තන් අනුමෝදිී තුවාචි ධන්ද්‍රක්න්තුතු අන්සදා පෙරුවන් සරණයේ.